Hi everyone, Putala Duala. Good morning. Hi everyone, sir. Good morning. Right. Api poda parakuna mokada magi antarjala sambandhatave prashnaya tibba denna hari giya. Eka nisa. Right. Evenuen mang samava bhajane karana mulim. Right. Api etakota gisatiye katha kar kar hitiye system development කියන කොටසේ නේද ඇත්තටම පද්ධති වල කාර්යබද්ධ අවශ්‍යතා සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා functional requirements and non functional requirements ගැන අපි කතා කර කර හිටි. එතකොට කාර්යබද්ධ අවශ්‍යතාවයක් කියලා කිව්වේ පුතේ මොනවද? යම් කිසි පද්ධතියක් විසින් අපි නේද ලැබිය යුතුම යම් කිසි පද්ධතියක මූලික අරමුණ ඉෂ්ට විය යුතුම නේද දේවල් තමයි කාර්යබද්ධ අවශ්‍යතා කියලා කිව්වේ. එතකොට තිබිය යුතුම දැන් උදාහරණයක් විදිහට ATM machine එකක් අපි හයි කරලා තියෙනවා නම් ATM machine එකක ප්‍රධාන පරමාර්ථය තමයි ඒකෙන් මුදල් ගත විය හැකි විය යුතුම වීම නේද විය හැකි යුතුම වෙන්න ඕන. එතකොට एक टच स्क्रीन तो एक टच स्क्रीन मम आट स्क्रीन शेयर मेमागे वीडियो कॉन्फ्रेंस सॉफ्टवेयर युतमे मेमागे वीडियो कॉन्फ्रेंस सॉफ्टवेयर युतमे तमाय දෙදෙනෙකුට මූණ බලාගෙන කතා කළ හැකි වීම නේද වීඩියෝ කන්ෆරන්ස් එතකොට ඒක නැතුව මේ සොෆ්ට්වෙයාර් එකෙන් වැඩක් නැහැ නේද තිබිය යුතුම වීම නේද IEEE කියන ආයතනේ නේද IEEE කියන ආයතනේ ඔයාලා දන්නවා අපි කලින් කතා කරලා තියෙනවා එයාලා අය කියලා තියෙනවා මේ සඳහා නේද නියමයක් ඒ වචන ලියද්දි ඒ විදියටම ලියන්න ඕන කියලා. රයිට්? එතකොට must be should be කියන වචන තියෙන්න ඕන කියලා. සිංහලෙන් කියනවනම් යම්කිසි කාර්යබද්ධ අවශ්‍යතාවයක් ගැන කියද්දි නේද? functional requirement එකක් ගැන කියද්දි ඒක එහෙම වෙන්න ඕනම කියලා කියලා තියෙනවා. රයිට්? මම ඔයාට පොඩ්ඩක් ඒක note එකෙත් පෙන්වන්නම්. රයිට්? मेन मेतन IEEE पोडा विस्तर चुटा कीलती मेतन मेक आयात्री पिटवांक विस्ट पिटवांक विस्तन अला पिटवांक विस्तन पिटवांक विस्त मेन मेतन पोडा कीलती आगे मे IEEE स्टाडर्ड कीलती IEEE කියන ස්ටෑන්ඩඩ් කියන පිටු අංක 20 අවසාන පිටුව නේද පුතේ? ඔව් සර්. අවසාන පිටුව හරි. ඒක ලියා ගන්න මෙන්න මෙතන පුතේ මම මේ කියන එක චුට්ටක් ඉන්න මම මේ එක කනෙක්ට් කරගන්න. මෙතනින් පෙළියකින් විතර ලියා ගන්න පුතේ මේ හරින් ලියන්න කාර්යබද්ධ අවශ්‍යතා ලිවීමේදී IEEE capital වලින් IEEE IEEE ආයතනය මගින්
කාර්යබද්ධ අවශ්‍යතා ලිවීමේදී IEEE ආයතනය මගින් එම කාර්යබද්ධ අවශ්‍යතාවයන් හඳුන්වා දීමට සඳහන් කිරීමේදී එම කාර්යබද්ධ අවශ්‍යතාවයන් සඳහන් කිරීමේදී එහි අවසානයේට යුතුවීම බෝල්ඩ් කරලා ලියාගන්න යුතුවීම යුතුවීම නැතහොත් යුතුමය යන්න සඳහන් විය යුතු යුතුමය යන්න සඳහන් විය යුතුය මොකද කිව්වේ පුතේ සාමාන්‍ය කාර්යබද්ධ අවශ්‍යතා ලිවීමේදී නේද කාර්යබද්ධ අවශ්‍යතා ලිවීමේදී IEEE කියන ආයතනය ස්ටෑන්ඩඩ් එකක් මුළු ලෝකෙටම හඳුන්වලා දීලා තියෙනවා රයිට් කාර්යබද්ධ අවශ්‍යතාවයක් නම් නේද ඒක ලියනකොට අවසානයේදී යුතුමය කියන වචන අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කියන එක දැන් උදාහරණයක් අපි ගත්තොත් අපි හිතමු මෙහෙම ATM machine එකක් කියමු ATM machine එකකින් මුදල් ලබා ගැනීම සහ තැන්පත් කිරීම මුදල් තැන්පත් කිරීම අලුත් ඒවානේ මුදල් ලබා ගැනීම කළ හැකිය යුතුවීම නේද යුතුවීම නේද should get එහෙම නැත්නම් should withdrawal of cash නේද එතකොට ඒවට අපි කියනවා මොනවද කාර්යබද්ධ අවශ්‍යතා එහෙම නැත්නම් functional requirement right functional රික්වයර්මන්ට් එකක් කියලා. එතකොට වාට මම දීලා තියෙනවා මේකෙදි මෙන්න මෙහෙම කාර්යබද්ධ අවශ්‍යතා සඳහා උදාහරණ ජංගම දුරකථනයේ භාවිතා කොට දුරකථන ඇමතුම් ලබා ගැනීමට හැකි විය යුතුමය. ජංගම දුරකථනයකින් වැඩක් නැහැ නත්තම් කාර්යබද්ධ අවශ්‍යතාවය තමයි දුරකථන ඇමතුමක් ගන්න එක නේ. දැන් කවුරු හරි කියනවා නම් මට නේද ෆොටෝ ගන්න පුළුවන් මගේ මොන හරි ෆිල්ම් බලන්න පුළුවන් එතකොට සින්දු අහන්න පුළුවන් ඉන්ටර්නෙට් යන්න පුළුවන් නේද හැබැයි මට කෝල් නම් ගන්න බෑ කියලා ෆෝන් එකක කියනවනේ ඒක ෆෝල් ෆෝන් එකක් නෙවෙයි නේ දුරකථනයක් නම් දුරකථනය භාවිත කරලා දුරකථන ඇමතුමක් ගන්න පුළුවන් වෙනවා ඒක තමයි මේක කියන්නේ දෙවෙනි එක වන් දුන්නේ ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට හැකි විය යුතුමය නේද ATM machine එක මුදල් ලබා ගන්න හැකි විය යුතුමයි නේ ඒක මතක තියා ගන්න කාර්යබද්ධ නොවන අවස්ථාවලදී නේ අවශ්‍යතාවලදී අපි කිව්වා ගිය සතියේ කිව්වා ඒකේ උදාහරණ කීපයකුත් එක්ක මෙන්න මේ කාර්යබද්ධ අවශ්‍යතා නොවන අවශ්‍යතාව කියලා කියන්නේ සිදුවිය යුතු ක්‍රියා යම් කිසි පද්ධතියක අත්‍යවශ්‍යයෙන් සිදුවිය යුතු ක්‍රියාකාරකම් වලට අමතර පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දෑහිවත් පද්ධතියේ ගුණාත්මකය වැඩි දියුණු කරන්න තියෙන දේවල් තමයි කාර්යබද්ධ නොවන අවශ්‍යතා. නේද? උදාහරණ කාර්යඵල අනුව කාර්යක්ෂමතාවය අනුව විශ්වාසනීයත්වය අනුව ආරක්ෂාව අනුව මේවා අවශ්‍යතා වර්ගීකරණය කරන්න පුළුවන්. නේද? උදාහරණ දැන් ජංගම දුරකථනයේ වර්ණ ප්‍රමාණය වැඩිවීම නේද? තියෙනවා නම් හොඳයි. කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. ATM යන්ත්‍රයක ටච් ස්ක්‍රීන් සේවාවක් තියෙනවා නම් හොඳයි. ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක්. හැබැයි මුදල් ගන්න පුළුවන් නම් හොඳයි කියලා අපිට කියන්න බෑ නේ. මුදල් අනිවාර්යයෙන්ම ගත හැකි විය යුතුමය. අන්න හැකි විය යුතුමය should නේද? Should withdraw. It should be withdraw කියලා කියන්න අවශ්‍යයි. Cash withdraw කරන්නේ එහෙමනම් ඒ වගේ ඒවා කතා කරා
එතකොට දැන් කාර්යබද්ධ අවශ්‍යතාව සහ කාර්යබද්ධ නොවන අවස්ථා මේ අවශ්‍යතාව ගැන විස්තරයක් කතා කරා මේ IEEE කියන ස්ටෑන්ඩඩ් තියෙන ආයතනය නේද Institute of Electrical and Electronics Engineers ने Standards Organized Association के लाभ दिया ने IEEE के नायत ने ये आयत ने किया लतीन विदेश दामाय दिन वैध सिद्ध वेन्नो ने ये किया लतीन विदेश दामाय वैध सिद्ध वेन्नो राइट हम ना इलंगट रीनेम करगान पुते हरियत समहराय नम मुलिंतीय नवा රෙජිස්ට්‍රේෂන් නම්බර් එක අගින් තියෙනවා ඒක නිසා නම මුලට දාලා නෙවෙයි අගට දාලා රෙජිස්ට්‍රේෂන් නම්බර් එක මුලින් එන්න 21 C හරි S හරි ඒ විදිහට රීනේම් කරගන්න රයිට් එතකොට රයිට් මට විනාඩියක් දෙන්න ඊට පස්සේ රයිට් රවින්දු ඔයාගේ නම්බර් එක 21S55.007 මම රීනේම් කරන්න සර් 1S55 කීස 50 අපරේක නාම ටීවී එකක ඒකට 21S දාන්න තියෙන 21S මුලට 21S දාන්න තියෙන अभी बलन राइट अभी राइट मेके वाला इवर आईमेंटर නමුත් අපි මෙතන ඉඳලා අපි කතා කරගෙන යනවා ඔයාලා මේ සතිය තුළත ටියුට් එක අරගන්න නේද ටියුට් එක අරගන්න ඒක අපිට වැඩිපුර වැඩ ටිකක් කරන්න තියෙන නිසා මම කලින් ටියුට් එක තිබ්බේ මේ සතිය තුළත ලබන සතියේදී sorry මේ ටියුට් එක අරගන්න මම මේකෙන් දැනට පටන් ගන්න right පොලේක දැනට අවශ්‍ය දේවල් මොන හරි වැදගත් දේවල් තිබුණොත් ලියා ගන්න අපි ටිකක් මේකෙන් කරනවා දැන් right विश्लेषक मेवलाम भावते एनालिटिकल राइट एनालिटिकल टूल्स एनालिटिकल टूल्स बलम व्यापार कार्य आदर्शकरण बिजनेस एक्टिविटी मॉडलिंग की ना कोटा सेट अभी याना राइट परीक्षण एक टे लक्षण पद्धति एक सिद्धि वन दे आवृत्त कर गए निम्न समय आरंभ करी में निमाव ताक्षणे मैंने में देवाल वाली समान्वित है ना ये वाटा बाविता करना अभी में आकृति करने राइट एक अक्ता में व्यापार कार्य आदर्श करने में के नहीं अपने अहान्य अक्षर में दत्त गली में आकृति करने तमें अपने बलान्न सीएनए එහෙමනම් අපි දැන් පටන් ගමු දත්ත ගැලීම් ආකෘතිකරණ DFD මොඩලින් කියන කොටස right මේක ඇත්තටම ඉතාමත් වැදගත් කොටසක් මුලින් ඉඳලම හරියටම පාඩමේ ඉන්නවා හැම පේපර් එකකම ප්‍රශ්න අහන DFD වලින් data flow model right එතකොට DFD diagrams අඳින්න තියෙනවා right dfd diagrams අඳින්න තියෙන. එතකොට ඒක නිසා dfd වලින් ලේසියෙන් ප්‍රශ්න ගන්න පුළුවන්. මේ උත්තර වලට ලකුණු ගන්න පුළුවන්. ප්‍රශ්න වලට
ලකුණු ගන්න පුළුවන්. පුතේ බලමු මොකද්ද මේ DFD කියලා කියන්නේ. දැන් ඔයාලා මේට කලින් ඇඳලා තියෙනවා මේට කලින් ඔයාලා ඇඳලා තියෙනවා මොනවද? flowcharts නේ. flowcharts. python වලදී නේද? python වලදී ඔයාලා ඇඳ flowcharts නේ. ආරම්භය සනිටුහන් කරා start කියන enter a number enter a number ඊට පස්සේ අපි දානවා if number greater than 50 නේද yes na මොකක් හරි එකක් දැම්මා print this is more than 50 number else නේද අපි දැන් මෙතනින්ම අවසන් කළා දැන් end එකට ගියා මෙන්න මේවා මොකක් සරල එකක් දැන් start කරා enter කරා number එක මේක 50ට වැඩි නම් print කරා මේක 50ට වැඩි කියලා ඊට පස්සේ end එකට යනවා එහෙම නැත්නම් නේද මොකක් හරි ඕනනම් මෙතෙන්ට දෙනවා මේක 50ට අඩු සංඛ්‍යාවක් කියලා end එකට යනවා සරලයි එතකොට මේ වගේ එකක් මේක අපි භාවිතා කරන්න පුතේ flow charts භාවිතා කරන්නේ programming පැත්තෙන් program එක develop කරද්දී program එකේ යම් යම් දේවල් වෙන විදියට මේ programming අපි භාවිතා කරන්නේ flow charts මෙතෙන්දී අපි අඳින්න යන්නේ තව එකක් දැන් තව જાතියක් අඳින මේක flow chart programming වල තව එන් දෙකක් මොනවද තව chart වර්ගයක් යන BR diagram නේද student නේද participate එහෙම නැත්නම් follow කරන courses student ID එකක් තියෙනවා නේද telephone number කීපයක් තියෙන්න පුළුවන් නිසා නේද DOB එකක් තියෙනවා age එක derive කරලා ගන්න පුළුවන් නේද ඔය වගේ diagram වර්ගයකට දැන් දාපු course එකට course ID එකක් තියෙනවා නේද මේක student ගේ ID එක මේක course එකේ ID එක course එකට duration එකක් තියෙනවා මේ වගේ tier diagrams අපි අඳ ඇති වෙන්නේ flow chart අඳ ඇති වෙන්නේ නැති වෙන්නේ නේ දැන් අඳින්න යනවා DFD data flow diagram programming වලදී අඳේ flow chart database වලදී අඳේ tier diagrams then system information system development එකේ අඳින්නේ data flow diagrams හොඳට මතක තියාගන්න මේ data flow diagrams වල පුතේ විශේෂත්වය තමයි ආයතනයේ හොඳට මතක තියාගන්න මේකේ ටියුට් එක තමයි වාගේ ළඟ නැහැ දෙතුන් දිනක් ළඟ ඇති ගත්තුවයි ඉන්න සමහර අය අරන් තිබ්බා ටියුට් එක නැති වුණාට පොරි වෙන්න එපා ටියුට් එක ආයතනයේ තියෙනවා ඔයාලට මේක තීගිල්ල ගන්න පුළුවන් දැන් බලා ගන්න හොඳයි මොකද මේ ටියුට් එකේ ඉතිරි ටික ටිකක් දවසක් යනවා අපිට ඒක නිසා දැන් මම පටන් ගන්නවා හරිනේ එතකොට මේ DFD ගණනාවක් අඳින්න ඕන අපි මේවා පුරුදු වෙන්න නම් ප්‍රැක්ටිස් වෙන්න හොඳට බලා ගන්න මොකද මේ data flow diagrams කියලා කියන්නේ ආයතනය තොරතුරු පද්ධතියක් සංවර්ධනය කරද්දී ඒ ආයතනයේ තොරතුරු දත්ත මේ කියන්නේ දත්ත ගැන data flow diagram දත්ත ආයතනයට ගලාගෙන එන ආකාරය ඒක ආයතනයේ විවිධ ක්‍රියාවන් හරහා ගලා යන ආකාරය ඒවා තැන්පත් වෙන ස්ථාන නැවත ඒවා ලබා ගන්න ස්ථාන
නැවතත් සකස් වෙන ස්ථාන ආයිමත් මේකේ අවුට්පුට් එක කොහෙටද යන්නේ මෙන්න මේ වගේ දේවල් ටික තමයි අපි මේකේ දන්නේ ආයතනයක දත්ත ගලාගෙන යන ආකාරය ගලාගෙන යන ආකාරය හරිනේ data flow ඒ කියන්නේ මේක data flow වේ නේ දත්ත ගලන ආකාරය දත්ත ගැලීම් සටහන එතකොට මේ දත්ත ගැලීම් සටහන් අඳිද්දි අර ඔයාලට මතකයි නේද සම්මත මේ ඔයාලට මතකයි ER diagram සඳහන්දි සම්මත සංකේත තිබුණා නේද භූතාර්ථයක් නම් entity එකක් නම් මේ වගේ rectangle එකකින් නේද relationship එකක් නම් මේ වගේ මොකද්ද ඒකට කියන මතක නැනවා නේ ඒක සිංහල නම මොකද්ද ප්‍රපීෂී මන්ද මොකද්ද කිරිබත් කොටුවක් නේ කිරිබත් කැටයක් ඇඩේ decision box එකක් වගේ නේ මේව නම් oval එකක් මොනවාද attributes oval එකකින් කියන්නේ එතකොට derived attribute එකක් නම් මොකද්ද කඩ ඉරකින් තමයි ඒක අඳින්නේ oval එක double line එකක් අඳිනවා මොකේද සාමාන්‍යයෙන් multi valued attributes ඒ කියන්නේ එක පුද්ගලයෙකුට values වටිනාකම් නේද එක entity එකට වටිනාකම් කිහිපයක් තියෙන්න පුළුවන් නම් නේද අපි එහෙම දැම ටෙලිෆෝන් නම්බර් කීපයක් තියෙන්න පුළුවන් නේද ඊළඟට ඒ වගේ අපි සඳහන් කරා මේවයි තේම සම්මත සම්මතයි ස්ටාර්ට් එකට මේ හැටි එකක් අනිවාර්යයෙන්ම අඳින්න ඕන කියලා මුළු ලෝකයේම පිළිගනිද්දි ඔයා මේ ස්ටාර්ට් එකට වලාකුලක් වගේ එකක් ඇන්දනම් ඔයාට ලකුණු දෙන්නේ නැතුව කපලා දාය මෙයා කපිස් එක නෙ කියලා නේද enter number කියන එක input එකක් දැන දැනගෙන මේක ඔයා input එක වෙනුවට ඔයා මෙහෙම enter number කියලා මේ හැඩයට මේක ඇන්දනම් ඔයාට වැරදි දානවා මෙයා කපිස් එක නෙ කියලා නේ ඒක නිසා මතක තියාගන්න ඕන හැම diagram එකකම standard notation ටිකක් තියෙනවා diagram අන්දි ඒ වගේ data flow diagram වල එහෙම තියෙනවා data flow diagram අපි බලමු නෝට් එකට ගිහිල්ලා right ඒ ටික ඔයාලට සඳහන් කරලා ඇස්තියි දත්ත ගැලීම් ආකෘතිකරණය data flow diagram කියලා අපි කියන data flow modeling පද්ධතියේ දත්ත සැකසීම මේක ලියා ගන්න ඕනේ ටියුට් එකේ තියෙනවා ඒක නිසා ලියන්න එපා පද්ධතියේ දත්ත සැකසීමේ ආකෘතිය නිර්මාණය සඳහා දත්ත ගැලීම් ආකෘතිකරණය භාවිතා කරයි මොකද්ද කියන්නේ පද්ධතියේ දත්ත සැකසීමේ ආකෘතිය නිර්මාණය සඳහා දත්ත ගැලීමේ ආකෘතිකරණය භාවිතා කරනවලු දත්ත ගැලීම් සටහන් සමූහයක් මෙහි ඇතුළත් වෙනවා බලන්න මෙම පද්ධතිය මගින් sorry මේ මගින් පද්ධතිය පුරා දත්ත ගලා යන ආකාරය නේද ගලා යන ආකාරය පද්ධතිය තුල දත්ත සැකසෙන ආකාරය කොයි කොයි තැන්වලද ඩේටා ප්‍රොසෙස් වෙන්නේ කියලා ඊළඟට විශේෂයෙන්ම දත්ත ගබඩා කර ඇති ස්ථාන පැහැදිලි කරයි දත්ත ගබඩා කර ඇති ස්ථාන පැහැදිලි කරනවලු නෝට් එකේ ওই ටික තියෙනවා ඊළඟට අපි යනවා DFD හි සංරචක component of the DFD උන්ට බලන්න DFD එකක් අඳින්දි විවිධ සංරචක අපිට අයත් වෙනවා ලියන්න අඳින්න වෙනවා එකක් තමයි බාහිර භූතාර්ථ මොකද භූතාර්ථයක් කියන්නේ entity එකක් නේද external entity ඒක external entity එකක් දැන් ඔයාලා දන්නවා මොනවද මේ මොනවද entity ගැන දන්නවා මේ DBMS ගැන කතා කරලා 8 වෙනි පාඩමේදී අපි කතා කරා දැන් මේකෙත් භූතාර්ථ අපි සලකා බලමු right හරිද බලන්න
බාහිර භූතාර්ථයක් යනු සලකා බලනු ලබන පද්ධතිය සමග අන්තර් ක්‍රියා කිරීමට අවශ්‍ය බව හඳුනාගෙන ඇති බාහිර සංයෝග වේ. හරිද? ඒක කිව්වට එහෙම තේරෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් මේ බාහිර භූතාර්ථයක් කියලා කියන්නේ පුතේ අහගන්න අපේ තොරතුරු පද්ධතියට බාහිරින් තොරතුරු ලබා දෙන පුද්ගලයෙක් හෝ ආයතනයක් වෙන්න පුළුවන් සරලවම කිව්වොත්. පැහැදිලිද? අපේ තොරතුරු පද්ධතිය මේ. මේ ටික දැන් මම මතලා දාන්න. හරි මම උදේ ආයතන කිව්වා මම මේ ඉරිෂර්ට් අඳින්නේ නැත්තේ හේතුව මට තියෙන තරමක් ගොඩක් ඉරිෂර්ට් තමයි තියෙන්නේ නමුත් ඔන්ලයින් ක්ලාස් වලට ඉරිෂර්ට් පොඩි කොටු ෂර්ට් එහෙම ඇඳම ඩේටා ගොඩක් යනවා උදේ ආයතන මම මේක කිව්වා කොහොමද සර් ඒක වෙන්නේ මේ ඉරි වලට මිල් පාට සුදු පාට මේ මික්ස් වෙලා තියෙන එක ඔය වීඩියෝ කරනකොට කැමරාවෙන් ටක්ටක් දාලා පික්සල්ස් වෙනස් කර ගන්න ඕන නිකම්ම තියෙන ස්ටිල් ෆොටෝ එකකට වඩා මේක මූව් වෙනකොට එහෙට මෙහෙට ඒ අදාළ ඩොට් ඩොට් නේද පික්සල්ස් වෙනස් කරගන්න ගිහිල්ලා එයා වැඩිපුර ඩේටා ප්‍රමාණයක් ස්ටෝර් කරනවා ඒක තමයි ප්‍රශ්නේ ඒක නිසා මගේ තියෙන සේරම ෂර්ට් ටික පැත්තකට දාලා අර තියෙන මොකක් හරි තනි පාට ෂර්ට් එකක් දෙකක් අඳගෙන තමයි හැමදාම ක්ලාස් කරන්නේ වැඩකුත් නැහැ මේ වැඳලා ඩේටා වැඩි වෙනවා ප්‍රතිපලයට මම සාමාන්‍ය ක්ලාස් එකේ මෙගාබයිට් 700ක් විතර ගියේ ඒක අද උදේ ක්ලාස් එකේ වීඩියෝ රෙකෝඩින් එක 1.4 GB වෙලා තිබ්බා. ඊගෙන ඩබල් වගේ වෙලා. එකම ප්‍රශ්නේ මේ ෂර්ට් එක. ෂර්ට් එක. ඒකින්ද මේ මම දැන් කමන්නේ දැන් මේ ක්ලාස් එකත් මෙහෙම කර. එතකොට ඩේටා අප්ලෝඩ් වෙන්න, ඩවුන්ලෝඩ් වෙන්න, කන්වර්ට් වෙන්න තේරම දේවල් වලට වැඩි වෙලාවක් ක්‍රමයක් කාලයක් පිරිවැයක් යනවා. ඔයාලටත් අපරාධය ඒක නිසා බලද්දී ඒක අපහසුතාවයකුත් එනවා දැන් අද විතරයි මම මේ ෂර්ට් එක අඳින්නේ මෙහෙම මෙහෙම මම එහෙට මෙහෙට යනකොට මේ ඉරි ඉරි බලන්න අපහසුතාවයක් තියෙනවා ඒක නිසා මම ඒකත් මතක කරන්න ඕන රයිට් හරි බාහිර භූතාර්ථයක් කියන්නේ මෙන්න මගේ තොරතුරු පද්ධතිය ඉන්ෆෝමේෂන් සිස්ටම් එක මේකට බාහිරින් තොරතුරු වෙනවා දත්ත තොරතුරු බාහිරට දත්ත අපි ලබා දෙනවා ඇතුළේ යම් කිසි ප්‍රොසෙස් සිද්ධ වෙනවා මේවා අතර දත්ත ගමන් කරනවා මේවා අතර දත්ත ගමන් කරනවා සමහර තැන්වල ගබඩා වෙනවා ඒ වගේ දේවල් වෙනවා ඒ වගේ දේවල් වෙනවා බාහිරින් ලබා ගන්න දේවල් අපි හිතමු ආයතනයක් කියලා දැන් සක්්‍ය ආයතන සක්්‍ය ආයතනයේට දත්ත ගලා එන ආකාරය සරලවම ගත්තොත් කාගෙන්ද දත්ත ලැබෙන්නේ සක්්‍ය ආයතනයේ දත්ත ලැබෙන්නේ කාගෙන්ද දැන් ඔයාලා ඊයේ පෙරේදා කියපු අයත් ඉන්නවා සක්්‍ය ආයතනයේ රෙජිස්ටර් වෙන්නේ ඊයේ පෙරේදාට අවුරුද්දකට දෙකකට වගේ කලින් කියපු අයත් ඉන්නවා සක්්‍ය ආයතනයේ රෙජිස්ටර් වෙන්නේ ඔයා එවිදගෙන එවිදගෙන ගිහිල්ලා අර පඩිපෙළෙන් නැගලා නේද මම සර් ටියුට් එක 7 නම්බර් 7ද ඔව් 7 ටියුට් එකේ නම්බර් එක 7 නමුත් මේ ටියුට් එක දැන් තාම ගත්තේ නෑ ඔයාලා රයිට් මේ ටියුට් එක තාම ගත්තේ නෑ ඊළඟ මාසෙට අදාළ ටියුට් එක මම මේ යන්න පොඩ්ඩක් කලින් පටන් ගත්තා මේක ටිකක් දිගට යන්න ඕන නිසා DFDT ඒක නිසා හරිද අපි දැන් උඩට වා පඩිපෙළ නැගගෙන නැගගෙන සක්කයකට ගිහිල්ලා කියනවා මම ආවේ මේ තුෂාර සර්ගේ ICT පන්තියට රෙජිස්ටර් වෙන්න කියලා. ඔයාට ඔයාගෙන් ඉල්ලන රුපියල් 1000ක්. මොකටද රෙජිස්ටර් කරගන්නේ? මේ ඔයාගේ ID එකක් හදන්න ඕන. ඔයාගේ ඩේටා ටික එන්ටර් කරලා ඩේටාබේස් එක හදන්න ඕන. ඔයා වෙනුවෙන් යම් යම් දේවල් ඇලොකේට් කරන්න ඕන. රෙජිස්ටර් කරන්න ඕන ආයතනයේ ශිෂ්‍යෙක් විදියට. ඒකට රුපියල් 1000ක් මට මතක විදියට ගන්න. 1000ක් ගන්න.
අරගත්තම ඔයාට දෙන ඇප්ලිකේෂන් එක. පුතේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක එනම් පුරවලා දෙන්න. ඔයා ඒක අරගත්තට පස්සේ මෙච්චර විතර ඇප්ලිකේෂන් එකක් ඔයා පුරවනවා. Name with initials. Name නේද? මුලකුරු සමග නම. ලිපි නේ? බාරකරුගේ නම. දුරකථන අංකය. ගෙදර දුරකථන අංකය නේ? මොනවද සම්බන්ධ වෙන ඔයා හදාරන ස්ට්‍රීම් එක? කොමර්ස්ද? ඒ වගේ. හදාරන්න කැමති අනිකුත් විෂයන් නේද? ICT ලිව්වා ඊට පස්සේ icon නම් icon accounts නම් accounts ඒවා සඳහන් කරනවා. ඒ තේරුම් දාලා අත්සන් කරලා ඔයා දෙනවා ඒක. අන්න ඔයා දෙනවා. ඔයා කවුද පුතේ? ශිෂ්‍යයා. ශිෂ්‍යයා. ඔයා අපේ ආයතනයට බාගිරින් ආපු භූතාර්ථේ. බාහිර භූතයා. නේ? බාහිර භූතයක් නෙවෙයි ඔයා. නේද? දැන් ඔයාලා අපේ ආයතනයේ දරුවෝ බාහිර භූතාර්ථය. මෙන්න බාහිර භූතාර්ථය තමයි ශිෂ්‍යයා. හරිද? External entity එක. ඊළඟට තව එකක් ගමු. මෙන්න ඊට පහළ අපි ඉන්නේ ෆුඩ් සිටි එකේ උඩ තට්ටුවේනේ. අපි කියනවා අපි ඉන්නේ ෆුඩ් සිටි උඩ තට්ටුවේ කියලා. ෆුඩ් සිටි එක කියනවා අපි ඉන්නේ සක්කයගේ යට තට්ටුවේ. නේද? එතකොට ඒකටත් එනවා කට්ටිය ඇවිදගෙන. ඒකට කවුද ඇවිදගෙන එන්නේ? මෙන්න ෆුඩ් සිටි එක. මෙන්න සක්කයයි. ෆුඩ් සිටි එකට යන්නේ සර් අපිමනේ. අපිමනේ ඔකට ගිහිල්ලා බිස්කට් ගන්නවා, අයිස්ක්‍රීම් ගන්නවා, චොක්ලට් ගන්නවා, අරමනම් කාලා අපි අයිස් ඉන්ටර්වල් එකට නේද අයිස් උඩට නගිනවා නේද? ඔව් ඒ ඉස්සරනේ. දැන් මේක නැහැ. ඒක සුබ්සිටිය තියෙනවා නේද? ඒ ආයිමත් ක්ලාස් එකට ඇවිල්ලා බිස්කට් කන්න නේද, චොක්ලට් කන්න, අයිස්ක්‍රීම් කන්න මං හිතන්නේ මේ සැහෙන කාලයක් යයි වගේ නේද? තාටයි කන්න බැරි වෙන්නේ දන්නේ නැහැ මේ යන විදියට නේද? ඒ කියන්නේ තාම පීක් එක පැත්තට යනවා අපි නේද? රෝගීන් ගණන වැඩි වෙනවා. එක්කෙනෙක් හම්බුණා, චීන කාන්තාව හම්බුණා, ලංකාවේ එක්කෙනෙක් හම්බුණා, දෙන්නෙක් හම්බුණා, පහක් හම්බුණා, 20ක් දැන් 3000 ගණන් 4000 ගණන් හම්බ වෙයි. තාම මේක මේ පැත්තට හැරුණේ නැහැ නේ. හැරෙන්න නම් මං කියන්නේ ලොක්ඩවුන් කරන්නම ඕන. නැත්නම් අපේ මිනිස්සු හදන්න බෑ. සර් උන්ට කන්න බොන්න. ඔව් කන්න බොන්න නැති වෙන. කන්න බොන්න නැති වෙන එකට වැඩි මේ පවුලක කවුරු හරි මිය ගියොත් මම උදේ ක්ලාස් එකෙත් කිව්වේ නේ. කවුද ඒවට වග කියන්නේ? රටේ නම්බර් එකට තව අගයක් වෙන්න පුළුවන් කෙනෙක් මිය ගියාම, තව පුද්ගලෙක් මිය ගියා කියලා. අපිට අහන්න තියෙන නිවුස් එකක් විතරයි. නමුත් ඒ ගෙදර නේ. ඒ මිය ගියපු ගෙදර සම්පූර්ණ කන්න බොන්න ගෙනල්ලා දෙන හම්බ කරන නේද පිරිමි මිනිස්සයා වෙන්න පුළුවන් ඒ මිය ගියේ. එතකොට ඒ පවුලට දැනෙන අපහසුතාවය අපිට ඒක මිල කරන්න බෑ නේද? ඒක නිසා මම නම් කියන්නේ මිනිස්සු හැසිරෙන්නේ නෑ පැහැදිලිවම නේද? මිනිස්සු හැසිරෙන්නේ නෑ පැහැදිලිවම තමන් හිතලා. මේ රට ලංකාවනේ. ඔක අමතක කරන්න එපා. අපි ඉන්නේ ලංකාවේ කියලා නේද? වෙන රටක් නෙවෙයි. වෙන රටවලත් මේ වගේ තත්ත්ව තියෙනවා සෑහෙන නේ. ඇමරිකාවේ පවා අපි දැක්ක මිනිස්සු හැසිරෙච්ච විදිය බීච් වලයි නේද? ඒ වගේ. ඉතින් මේකට කරන්න ඕනේ එකම දේ මම නම් දකින්නේ දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නවා. ලොක්ඩවුන් කරලා නේද? කොහොම හරි ණයට හරි කීයක් හරි හම්බ කරගෙන මේ කීයක් හරි ණයට හරි ඉල්ලගෙන මේ සති තුනම ලොක්ඩවුන් කරනවා. ඊට පස්සේ සෑහෙන දුරකට පාලනය වුණාට පස්සේ ඔන්න සෑහෙන නීති රීති දාලා අයිමත් මේ පැත්තට ගන්න පුළුවන්. හරි. ප්‍රශ්න ඇති වෙනවා. සෑහෙන ප්‍රශ්න ඇති වෙයි ලොක්ඩවුන් කරොත්. මොකද කරන්නේ නැහැ කියලාම ඉන්නේ ඒක නේ. කරොත් එහෙම නකරොත් එහෙමයි. බලමු නේ. ඉතින් ෆුඩ් සිටියට ඔයා යනවා. ෆුඩ් සිටිය කියන්නේ ශිෂ්‍යයාද? ෆුඩ් සිටියට යන්නේ ශිෂ්‍යයාද? ඔයාමයි නේ. මේත් මල්කි තමයි යන්නේ. මේත් මල්කි. හැබැයි ආයතනයේ ශිෂ්‍යයෙක් වුණාට පුංචිටියට ඔයා ශිෂ්‍යයෙක් නෙමෙයි. ඔයා කස්ටමර් කෙනෙක්.
පාරිභෝගිකයා ඔයා පාරිභෝගිකයෙක් සක්්‍යායතනයේ ශිෂ්‍යයෙක් නේද පුන්සිටියට පාරිභෝගිකයෙක් එයාලා ඔයා දිහා බලන්නේ වෙන කෝණකින් කියන්නේ ශිෂ්‍යයෙක් විදිහට නෙමෙයි පාරිභෝගිකයෙක් විදිහට බලන්න අපි ඔය ආපු ගමන් බලන්නේ අපේ කස්ටම කෙනෙක් විදිහට නෙමෙයි අපේ ශිෂ්‍යයෙක් විදිහට නේ එතකොට මෙන්න මේ ආයතනයේ බාහිර භූතාර්ථයේ ශිෂ්‍යයා මේ ආයතනයේ බාහිර භූතාර්ථයේ පරිභෝගිකයා නේද ඔන්න ඔය වගේ ආයතනයකට පරිබාහිරින් සම්බන්ධ වෙන පුද්ගලයන්ට කියනවා මොනවද බාහිර භූතාර්ථ කියලා බාහිර භූතාර්ථ කියලා දැන් බලන්න ටියුට් එක මම මේ ඉන්නේ 22 වෙනි පිටුවේ बाहिर भूतार्थयालकाबलुन पद्धति समग अंतर्क्रियामट आश्यव हनुनागत अति बाहि संयोग मेम पद्धति तुरतुर आदाने गिरी मे पद्धति तुरतुर लागनी महो दिखम सिद्धुकियान मे पद्धति तुरतुर आदाने गिरी महो पद्धति तुरतुर लागनी महो यान दिखम सिद्धुक बला पारिभोगिकेटा එතකොට මේ පාරිභෝගිකයන් ඩේටා එනවද ෆුඩ් සිටියට කියන බලා පාරිභෝගිකයන් ඩේටා එනවා ෆුඩ් සිටියට ඔව් එයා ඇවිල්ලා නේද ගන්නව අල කිලෝ එකයි ලුණු 500යි නේද දත් බුරුසුවයි සබන් කැටයයි නේද එතකොට ඔයා ගත්තු ටික බිල් කරද්දි ඔයා හරහා කුන්සිටියට අල කිලෝ එකයි ලුණු 500යි දත් බුරුසුවයි සබන් කැටයයි ඒවයි මිල ගණන් ඒවා වැඩි වෙලා ප්‍රයිස් එකෙන් නේද ක්වොන්ටිටි එකෙන් අයිටම් ගණන ඊට පස්සේ බිල් එකේ කැල්කියුලේට් වෙලා ටෝටල් එක ඊට පස්සේ ඒක ඩිස්කවුන්ට් දෙනවා නම් ඒවා ඒ සියරමත් එක print out එකකුත් එනවා අන්න කුන්සිටියට ඩේටා ජෙනරේට් වුණා ඔයා නිසා තමයි කුන්සිටියට ඩේටා නේද ආවා මේ ඩේටා ගලාගෙන යන දැන් තැන් තැන් වල නේද ඔයා ඕඩර් එකක් දැම්මම මේ මම සරලව පොඩි දේවල් ටිකක් කියන්නේ ඔයා ඕඩර් එකක් දැම්මට පස්සේ ඒ ඕඩර් එක යවන්න ඕන අපි හිතමු රෙස්ටුරන්ට් එකක් කියලා රෙස්ටුරන්ට් එකක් කියමු මේ දවස්වල රෙස්ටුරන්ට් වහලා ඕවර් ද ෆෝන් ඇප් ඕඩර් කරන්න පුළුවන් නේද අපි ගෙනලා කනවා එතකොට ඒවා අපි රත් කරලා ගන්න නේද ඔන්ලයින් හරි මොනවා හරි ෆෝන් ඕඩර් එකක් දාලා ඒක ගෙනාව පුටුවක් තියලා තියෙනවා එතනින් තියෙනවා ගාන කලින්ම කියනවා 1500ද 2700ද 3000ද කීයද කියලා ගා ඒ ගාන ගේන මනුස්සයෙක්ට ඕන නම් පොඩි ගානක් එක්ක පුටුව උඩින් ගල් කැටයක් තියලා තියෙනවා නේද පාරේ අයින් එන වෙලාවට කලින් ඉඳලා 3000 තියලා තිබ්බොත් එහෙම चिकन फ्राइड राइस सेट मेनू मालू फिश मालू फिश फिश सेट मेनू ऑर्डर मेक डिलीवर कर එතකොට ඒ ඩේටා ටික යනවා මොකේද?
टेलीफोन कॉल लेकर हर रहा हरी नेद ईमेल लेकर हर रहा हरी वागे आयतने रिसेप्शन इधर अभी तमाम बाहर बूथ आरते काउ तो कस्टम ऑर्डर के दिन कस्टम डेटा गला गिने अनो आयतने इतनी ना इतने में अभी गिवर पर से इतनी ने कि ना बिल लेकर डाला मैंने में यहाँ नेद सेकंड लेने के मैंने में तुझार मास्टर था मैंने में टिकर रेडी कराने के लिए किचन ने का ऑर्डर रखा दान इतनी डेटा गला गिने अनो किचन ने का नेद किचन ने कें किये ना स्टोर से लेटर नेद අපිට මේවා දෙන්න මේවා දෙන්න මේවා දෙන්න මේක හදන්න. එතකොට එතෙන්ට data යන. අන්න ඒ වගේ data ගලාගෙන යන ඒවා ගැන විතරයි මේකෙදි කතා කරන්නේ data flow. හරිද? ඊට පස්සේ එනව නේද එයා delivery මල්ලි නේද? delivery මල්ලි එනවා නේද දැන් bike එකෙන් තෙමීගෙන මහත්තයා කෑම එක ගෙනාවා කියලා. එතකොට ऑर्डर अरगन एन या षापिंग दाला पैक कर ला स्टेप कर लीनो बिल्कुल बिल्ले सिद्धि ये बिल्ले प्रिंट तीनो मोनारी से मेनू फिश से मेनू चिकन फ्राइड राइस देखाई मोनारी वकील दाल तीन टोटल रुपया दे दस पना इतकोट ये हर मट आई मटे टाइम නේද මේ මේකෙදි කොයි වෙලාවකවත් කෑම ගැන කතා කරන්නේ නැහැ කෑම ඔව් දැන් මේ මිනිස්සු ගෙනත් දෙන්නේ මට කෑමනේ නමුත් අපි කතා කරන්නේ ඩේටා ගැන මේ අඳින්නේ කෑම ෆ්ලෝ නේ කෑම ෆ්ලෝ ඩයග්‍රම්ස් නෙවෙයි මේ FDD නෙවෙයි डेटा फ्लो डायग्राम डेटा फ्लो डायग्राम्स मीस अभी अंदे फूड फ्लो डायग्राम कैम कला मेकनीत मे कैम ऑर्डर विन पुला वाला उन तरह एग्जाम अने वाले पड़ी पेटलना तीन समहार अंदी कैम टीक मेथन टेनवा कैम अंदी कैम अतना बिल्ल इन तम अंदी एक अदाल डेट तम अंदी ऐना मेक अंदे डेटा फ्लो डायग्राम पड़ी ऐडिया का तीन मे बल बाहि भूतार्थयान अदाल तुरु पद्धति दत्त मूलाश्रयान दत्त मूलाश्रय मम स्पाइसी रेस्टोरेंट ऑर्डर देनावा स्पाइसी पद्धति ऑर्डर रेखा देना वाले पैसे देने का कुआहिता का मंदन ने वाले पैसे पान गुरु पैसे देने और मंदन मां महारगा में मेहारी थी ने तो मैं दान ने मैं तम ब्लूस का ये कट ऑर्डर रेखा देना मैंने मैं क्या मैं ठीक एवान न किया ऐसा कोटे ये आला टे याना डेटा ठीक है डेटा याना वन मनो ध्यान चिकन फ्राइड राइस देखा सेट मेनू एकाए कोका कोला एकाए मुनारी किया किया कोका कोल बोलने पर बोलना होता है चिकन फ्राइड राइस खाना थोड़े ना मैं चेक मेनू खाना थोड़े ना एक मांग खाली दूध किया लेती है ना मुझे आप ही उदाहरण कर जाते हम माँगी जीवित एक मांगो वकाल है ना अरे ऐसे बोलते ये ऑर्डर है कि दम्मट पास से इतने इंटर डेटा याना वन मैं महात्म्या मैंने मैं डेट मैं वटी के वाने किया इतने डेटा ठीक है ना एक समय वे किया लेती है ने मुकर बाहर भूतार्थ यानो अदाल तुरु पद्धति दत्त मूलाश्रया दत्त मूलाश्रया मे तुरु पद्धति तुरु आदाने पद्धति तुरु लबागनी देख सिद्धुक मम्मी की निकम कटक मेचर मे कि अंत मतकिया मेव अंदी नीति रीति वायलेट कर बेह एक मम्मी मेचर कि मेहम पारिभोगिक मे रूल एक मम्मे पुन पुनः नहीं भूतार्थ अक्की मुखदर विला हर भूतार्थ अक्की मुखद एंटिटी अक्की मुखद इतकोट बाहर भूतार्थ मेन अंदीन विधि बाहर भूतार्थ दत्त गली आदर्श करने पाहत संकेत निरूपणे कर
වෙන සංකේතය මොකද්ද ඕවල් එකක් භූතාර්ථයක් නම් ඕවල් එකක්ම විය යුතුයි මේක හැඩේ වෙනස් වෙන්නම බෑ උදාහරණ හැබැයි මෙන්න මේ වගේ වර්ග තුනක් තියෙනවා බලන්න එකක් වර්ග තුනක් තියෙනවා හතරක් තියෙනවා Developing data flow diagrams. Datta galim sakan rupa sakan nid. Datta galim rupa sakan samvardhane sandaha lokaye bhavithavana. Krama varga hatarak tiyena. Eka tamai me Yodan and Kod notation eke ekak. Yodan and Kod kiyala kiyanne me Simonui nid. Simonui Gunasekarai wage namak dennekge nam deka. Yodan and Kod e denna tamai meka hoyanne. අනිත් එක තමයි ගානයන් සාසන් කියලා කියන්නේ. ඒතර නිකන් සමනුයි කමලුයි වගේ දෙන්නේ. ගානයන් සාසන්. අනිත් එක SSADM Structured System Analysis and Design Methodology කියලා කියනවා. SSADM අපි ගිය සතියේ කතා කරා. අනිත් එක තමයි Unified Modeling කියලා කියන්නේ. ලෝකයේ විවිධ රටවල් වල භාවිතා කරන මෙන්න මේ වර්ග හතර. නේද? ඒ හතරෙන් ඔයාලට ඕන එකක් අඳින්න පුළුවන්. ඔයාලට ඕන එකක් අඳින්න පුළුවන්. මෙන්න මම ඔයාලට පෙන්වන්නම් DFD Google එකේ images ගිහිල්ලා. DFD diagram notations කියලා මං නේද? And the මේ තියෙන එක එක මේ වර්ග තියෙන ඔයාට අර මම ඔයාගේ පොතේ දාපු මෙන්න මේකත් තිබුණා මේ මේකත් තියෙන. ඒ කියන්නේ මේ වර්ග හතරක් තියෙන පුතේ. ඒ හතරෙන් right ඒ හතරෙන් කැමති එකක් දාන්න පුළුවන්. හැබැයි ඔයාලට නිර්දේශ කරලා තියෙන විෂය නිර්දේශයේ A level වල SSADM එකෙන් අඳින්න ඕන කියලා. පැහැදිලිද මම මේ කියන්නේ වෙන රටක පුද්ගලෙක් යුනිෆයිඩ් මොඩලිං ලැන්ග්වේජ් එකෙන් ප්‍රොසෙස් එක මෙහෙමයි එන්ටිටි එක මෙහෙමයි නේද එක්ස්ටර්නල් එන්ටිටි එක මෙහෙමයි ඇරෝ එක මේ විදියයි කියලා අඳින්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ තව කෙනෙක්ට අඳින්න පුළුවන් එක්ස්ටර්නල් එන්ටිටි එක මේකයි ප්‍රොසෙස් එකක් මේකයි ස්ටෝර් කරන්න ඩේටා මෙතන ෆ්ලෝ එක මේකයි කියලා ගානයන් සාසන් කියන මෙතඩ් එකෙන් අඳින කෙනෙක්ට මේක අඳින්න පුළුවන්. ඔයාට බලපෑවෙන්නේ නේද? ඔයාට බලපෑවෙන්නේ මේක පමණයි. මේක පමණයි. මොකද්ද? මෙන්න මේක. SSADM මතක තියාගන්න. SSADM මෙන්න මේක මම ගිය සතියේ කිව්වදද ලාවට. එහෙනම් මේ SSADM එක භාවිතා කරලා අඳිද්දී external entity එක මේ හැඩය විය යුතුයි. process එක මේ හැඩය විය යුතුයි. data store එකක් මේ හැඩය විය යුතුයි. flow එක මේ හැඩය විය යුතුමයි. එච්චරයි මට කියන්න තියෙන්නේ වර්ග හතරයි අඳින්න තියෙන්නේ. අපෝසර් එහෙනම් දෙන්නම්කෝ නේ. දෙන්නම්කෝ දෙඹින් යන්න කියලා කිව්වට එහෙමම දෙන්නත් බෑ මේ දෙඹින් යන්න. complex කරන විභාගෙ. හරි. මෙන්න සංකේතයේ සා උදාහරණ සංකේතයට අපි ගත්තේ මොකද්ද? ඕවල් එක උදාහරණයට අපි දෙනවා ශිෂ්‍යයා පාරිභෝගිකයා පරිශීලකයා වගේ කට්ටිය. ශිෂ්‍යයා බුලන් රෙජිස්ටර් වෙන්නේ නෝ ආයතනයක ශිෂ්‍යයෝ. ඒකට ගන්නවා ශිෂ්‍යයා. එතකොට යාගෙන් ඩේටා එනවා. පරිශීලකයා ගන්න පුළුවන් මොන වගේ අවස්ථාවකද? අපි තුන් ලයිබ්‍රරි ইনফরমේෂන් සිස්ටම් එක. ලයිබ්‍රරියට වාගේ ආයතනයේ තියෙන ලයිබ්‍රියක් එහෙම නැත්නම් වා ලයිබ්‍රරියක වැඩ කරනවා. ඒ ලයිබ්‍රරියේ එනවා ශිෂ්‍ය ශිෂ්‍යාව පුද්ගලය නේද? එනවා විවිධ නම් දෙසින් නේද? නම් දෙසින් පුද්ගලයෝ ඇවිල්ලා වාගේ ලයිබ්‍රරිය රෙජිස්ටර් වෙනවා. පොත් අරගෙන යනවා. ඉඳලා කියවලා යනවා. කියවලා නැති කරලා යනවා නේද? ගෙනිහිල්ලා නැති කරගෙන එනවා. ඔය වගේ ලංකාවේ නේ ලෝකේ කොහෙත්ම තමයි. එයාලට අපි කියන්නේ කවුද? දැන් ලයිබ්‍රරි මෙම්බර්ස්ලට කවුද කියන්නේ නම් ශිෂ්‍යයද? නැහැ.
පාරිභෝගිකද නැහැ පරිශීලකයෝ පොත් පරිශීලනය කරන්නේ නේ අන්නේවා එතකොට ඒ වගේ එකකට පරිශීලකයා කියලා දාන්න පුළුවන් පාරිභෝගිකයා ආයත් වෙන්නේ අර අපි ෆුඩ් සිටි වගේ ඒවයිදී පාරිභෝගිකයා කෑම ඕඩර් කරන්නේ පාරිභෝගිකයෝ හරි ඒක දැන් මම හොඳටම කිව්වා මම දැන් ඇති හොඳටම බාහිර භූතාර්ථයක් දැන් හඳුනා ගන්න පුළුවන් ඊළඟ එකම භූතාර්ථයේ එම පද්ධතිය තුළ දෙවරක් සටහන් වන්නේ නම් පහත ආකාරයෙන් දැක්විය යුතුයි දැන් පරිශීලක එක පැත්තකින් ඕඩර් එකක් දානවා පරිශීලකට මොකද නැත්නම් පාරිභෝගිකයා ඕඩර් එකක් දානවා අයිමත් පාරිභෝගිකයාට ඇනවුම ලැබෙනවා ගෙදරට ගෙනත් දෙනවනේ අර කෑම එකත් එක්ක කෑම ගැන නෙමෙයි අපි කතා කරන්නේ කෑම එකත් එක්ක හම්බ වෙන ඉන්වොයිස් එක නේ දැන් වාත් එහෙමනේ සක්යයකින් ඔයාට පේමන්ට් එකක් කරාට පස්සේ ඉන්වොයිස් එක බිල් එකක් දෙනවනේ මොකක් හරි පොඩි කෑල්ල අන්න ඒකත් එක්ක ඔයා ඩේටා ගේනවා ගෙදර ඒක දැන් බැලුවොත් ආ මේකට ගෙවලා සේරම ටෝටල් එක මෙච්චරයි මේ දවස් තමයි ගෙවලා තියෙන්නේ මේ වෙලාවේදී ගෙවලා තියෙන්නේ ඒකේ බිල් එක කඩලා තියෙන්නේ හන්සි නැත්තම් ශ්‍රීපාලි නැත්තම් නේද කවුරු හරි ඊට පස්සේ ඒක වළංගු වෙන්නේ ඊළඟ මාසේ 10 වෙනිදා වෙනකම් ඔයා මේ මාසෙට ගෙවුවනම් වළංගු පීරියඩ් එක වෙන්නේ එක්ස්පයර් ඩේට් කියලා තියෙන ලබන මාසේ 10යි මේ මාසේ 10 කියලා වළංගු පීරියඩ් එක තියෙනවා නම් ඒ ගෙවලා දෙනවා ගිය මාසෙට ඒකත් මතක තියාගන්න වැලිඩ් නැත්නම් එක්ස්පයර් ඩේට් හරි වැලිඩ් ඩේට් වැලිඩිටි ඩේට් හරි මොකක් හරි එකක් තියෙනවා ළවි ඒක වාගේ බලන්න මේ මාසෙට ගිවුවනම් ලබන මාසේ තමයි ඩේට් එක දින 6යි 10යි කියන්නේ 6යි 10ට අදාළව නේද එක්ස්පයර් වෙනවා වාගේ පේමන්ට් ගෙවල ඉවරයි ඒ වගේ ඊට පස්සේ ආයෙත් ලබන සතිය ගිහිල්ලා මේ ලබන මාසෙට කාඩ් එක ගත්තට පස්සේ පේමන්ට් එක කරලා රිවිෂන් තියරි ටියුබ් දෙක මොකද වෙන්නේ 7යි 10යි කියලා වැටෙයි නේද එක්ස්පයර් ඩේට් එක. එතකොට 7 වෙනි මාසෙ 10 වෙනකන් ඔයාට ඒ ක්ලාස් කාඩ් එකෙන් යන්න පුළුවන් ක්ලාස්. ඒකයි කියන්නේ. 6 වෙනි මාසෙම යන්න පුළුවන්. ඒකයි. එතකොට අන්නේ බිල් එකෙන් තොරතුරු ටික පාරිභෝගිකයා නේ වෙනවා අපේ ශිෂ්‍යයාට ලබා දෙනවා. හරි. එන්ටිටි එකට ලබා දෙනවා. එතකොට මෙතනත් මේ ශිෂ්‍යයා ඉන්නවා. ශිෂ්‍යයාගෙන් අයදුම්පත් පුරවලා ආයතනයට ලැබෙනවා. ඊට පස්සේ print කරපු bill එක ශිෂ්‍යයාට ලබා දෙනවා. අයිත් ශිෂ්‍යයා සඳහන් වෙනවා. එතකොට එකම භූතාර්ථයේ එම පද්ධතිය තුළ දෙවරක් සඳහන් වන්නේ නම් ඉරි දෙකක් ගහනවා. ඉරක් ගහනවා. හරහට. හරි. මෙන්න මේ නිවැරදි භූතාර්ථ සඳහා උදාහරණ. බලා ගන්න. හරිද? මෙතන කස්ටමර්ගෙන් පේමන්ට් එකක් කරාට පස්සේ apply payment කියලා process එකක් තියෙනවා. payment එක කරන එක අදාළ මෙතන සල්ලි නෙමෙයි කතා කරන්නේ. හොඳට මතකද? payment data. payment data. payment එක කරන data ගැන. bank එකට prepare deposit. deposit එක prepare කරලා ඒකෙන් bank එකෙන් නෙමෙයි. bank එකට right? prepare deposit මේ කොහෙන් හරි එකකින් right deposit එක prepare කරලා bank එකට ඒක යවනවා deposit නේද bank deposit එක. එතකොට data වගේක් යනවා බැංකුවට. ඒක වළංගු right order එකක් customer කෙනෙක් order එකක් යවනවා. මම දැන් ගත්තේ වාට කෑම කතන්දරේ නේද. order එකක් යවනවා customer කෙනෙකුට ආයතනයට. එයා ඕඩර් එක වෙරිෆයි කරලා සේරම ප්‍රොසෙස් කරලා ඉන්වොයිස් එකත් එක්ක කෑම ටික යවනවා කස්ටමර්ට. උතේ මෙතන කෑම කියලා පෙන්නන්නේ නැහැ කොයි වෙලාවකවත්. මම කලිනුත් කිව්වා. ඉන්වොයිස් එක තමයි කස්ටමර්ට යන දත්ත. කස්ටමර්ගෙන් දත්ත එනවා ඕඩර් එක හරහා සිස්ටම් එකට. සිස්ටම් එකෙන් ආයිත් කස්ටමර්ට දත්ත ටිකක් යනවා ඉන්වොයිස් එක හරහා. ඉතින් මේවා නිවැරදි භූතාර්ථ. මේවා හරිද? correct ඒවා correct ඒවා. ඔයාට මේක tutor එක ගත්තම මේ ටික බලා ගන්න පුළුවන්. මෙන්න මේ පැත්තෙන් ගත්තොත් create paycheck check එකක් create කරනවා. මේවට කියන්නේ process කියලා පුතේ. මෙන්න මේ හැඩයට කියන්නේ process.
process එකකින් paycheck එක create කරලා ඒක bank එකට යවනවා නැත්නම් bank එකේ වෙන්න පුළුවන් employee ට යවනවා right employee නැවතත් verified time card එක verify කරන්න නේද මේ පැත්තට data යවනවා එතකොට බලන්න මේ විදිහට data යවන්න පුළුවන් time card එක හරහා data යන්න process එකකට bank එක නේද bank එක පැත්තෙන් create paycheck එක create කළා employee ට employee නැවතත් verify කරන්න time card එක යවන data මෙන්න incorrect ඒවත් මම දාලා තියෙනවා හොඳට බලන්න payroll department එකෙන් employee ට කවුද පුතේ අපේ system එකේ payroll department එකක් තියෙන්න පුළුවන් ඒ කියන්නේ වැටුප් සකස් කරන දෙපාර්තමේන්තුවක් තියෙන්න පුළුවන්. පේරෝල් ඩිපාර්ට්මන්ට් එක කියලා කියන වැටුප් සකස් කරන ඩිපාර්ට්මන්ට් එක. හරිද? පේරෝල් ඩිපාර්ට්මන්ට් එක කියන්නේ වැටුප් සකස් කරන ඩිපාර්ට්මන්ට්. ඒකෙන් යවන පේචෙක් එක එම්ප්ලොයිඩ්. ඒක වැරදිලු. එහෙම කවදාවත් DFD වල ඩයග්‍රෑම් අඳින්න බෑ හේතුව මොකක්ද directly නේද directly entity එකකින් external entity එකකින් තවත් entity එකකට data යන්න බැරිය මේක වැරදි පැහැදිලිද directly ඍජුවම එක් entity එකකින් මෙතන තියෙන එක entity එකක් external entity එකක් මෙතන තියෙන්නේ තවත් external entity එකක්. මෙහෙම directly external entity එකකින් තවත් external entity එකට data යැවීම සපුරා තහනම්. එහෙම යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එක අවස්ථාවක් තියෙනවා. ඒකත් මතක තියාගන්න. එහෙම යනවනම් යන්නේ කඩ ඉරක් භාවිතා කරනවා. කඩ ඉරක් හරහා. කඩ ඉරක් භාවිතා කරනවා මම මේ කතා කරන්නේ අපසු උසස් පෙළ නේද අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය අංක 20 කියන පේපර් එකේ 7 වෙනි ලෙසන් එකේ වැදගත්ම කොටස DFD data flow diagram ගැන අපි කතා කරා හරි නේද ඒක මතක තියාගන්න එතකොට එහෙම යවන්න බෑ මොකද්ද රීතිය පුතේ යම් කිසි බාහිර භූතාර්ථයකින් ඍජුවම තවත් බාහිර භූතාර්ථයකට දත්ත සම්ප්‍රේෂණය විය නොහැක එහෙම එක පුළුවන් එක අවස්ථාවක් තියෙන එතෙන්දි භාවිතා කරන්නේ කඩ ඉරක් භාවිතා කරා හරි එලකට කස්ටමර්ගෙන් කෙලින්ම පේමන්ට් එකක් කරාට පස්සේ මේකේ මුදල් නෙමෙයි යන්නේ මේ මුදල් නෙමෙයි හොඳට මතක තියාගන්න මුදල් දැන් කස්ටමර් ඇවිල්ලා ඔයා පේ කරනවනේ ඒ පේමන්ට් කරපු මුදල් මගුල ගැන නෙවෙයි අපි කතා කරන්නේ ඒ පේමන්ට් එක කරේ කීයද රුපියල් 1000ද කියලා අන්නේ 1000යි කියලා යන ইনফরমේෂන් එක තොරතුරු දත්තේ දත්තේ තමයි අපි කතා කරන්නේ එහෙනම් පේමන්ට් ඩේටා නේ මේක පේමන්ට් ඩේටා දර කස්ටමර් මේකට ගිහිල්ලා අපේ ආයතනයට ඇවිල්ලා පේමන්ට් එකක් කරලා ඒ ටික යවුවට පස්සේ මේකට කියන අපි data storage එකක් කියලා. data storage එක මම තාම ඒ notation ඉගෙනුවේ නැහැ. මම මේ දැහැමින් සෙමින් නේද කරගෙන යන්නේ මේ ටික මේ. ඇයි දැහැමින් සෙමින් කරන්නේ? දැහැමින් සෙමෙන් කරන්නේ ප්‍රධානම දේ තමයි මේ වෙසක් මාස නේද ඒකයි දැහැමින් සෙමෙන් කරන්නේ අනිත් එක තමයි ඔයාට මේ ටික හරියටම අවබෝධ වෙන්නත් ඕන ඉස්සරහ සෑහෙන ඩයග්‍රෑම් අඳින්න තියෙනවා ඒව අඳින්න නම් මේවා මූලික දැනුම හරියට බේස් එක දාගන්න ඕන ඒකයි මේ දැහැමින් සෙමෙන් යන්නේ අනිත් එක ඔයාගේ ළඟ තාම ටියුට් එකක් නැහැ ගොඩාක් අයගේ ළඟ ඒක නිසා වැඩියෙන්ම සෙමෙන් සහ දැහැමින් යන්නේ right ලබන සතියේ ටියුට් එක ගත්තට පස්සේ අපි පොඩ්ඩක් නේද අනිත් ටික අඳින්න පුළුවන් හරි
මෙන්න data store එකක් මේක. මේකත් data store එකක්, මේකත් data store එකක්. පුතේ මතක තියාගන්න external entity එකකින් කෙලින්ම data store එකට දත්ත ගලා යා නොහැකිය. මොකද්ද පුතේ කියන්නේ? ඍජුවම data store එකකින් තවත් data store එකකට sorry external entity එකකින් තවත් මේ data store එකකට දත්ත ගලා යා නොහැකිය. ඇයි ඒ සර්? ඇයි ඒ සර්? අහගන්න. උදාහරණයකින් කියන්න. ඔයා එනවා payment එකක් කරන්න ආයතනයට. හරිද? ආයතනයට. ඔයා ඇවිල්ලා සර් මම ආවේ නැත්නම් මේ සර් නෙමෙයි එතන මම නෑ. නේ. අක්කේ හරි අයියේ හරි එතන ඉන්න කෙනාට කියනවා. අක්කේ මම ආවේ මේ ICT වලට pay කරන්න tuition එක ගන්න කියලා. ආ මොනවද theory revision දෙකම. හරි 3000ක් දෙන්න කියලා වගෙන් සල්ලි ගන්න. සල්ලි අරගෙන නේද? ඔයාට එක්කෝ ලියලා දෙනවා කොළ කෑල්ලක 3000ක් ගත්තා කියලා දෙනවා. එහෙම වුණොත් ඔයාට පොඩි හිතෙනවා සැකයක් එහෙම කවදාවත් වෙලා නැහැ වෙන්නෙත් නැහැ සත්‍ය ආයතන තුල මම මේ නිකන් උදාහරණයක් කිව්වා. හරිද? එහෙම හිතුණොත් වාගෙන මොකද යකෝ මේක සිස්ටම් එකට දැම්මේ නැද්ද? මට කොලයක් print වෙලා ආවේ නෑනේ කියලා ඔයාට සැකයක් එනවා. නේද? අන්න එතකොට ඔයාට කෙලින්ම වාගෙන් එන information 1000යි කියලා දත්ත ගබඩාවේ සඳහන් කරන්න බෑ. සඳහන් කරන්න නම් යම්කිසි process එකක් හරහා යන්න ඕන. process එක මොකද්ද? process එක තමයි ආපුතේ නම්බර් එක කියන්න කියනවා නේද 21 55 235 කියලා ගියව ගම එතන නම්බර් එක නේද ටක්ටක් ගාලා ටයිප් කරලා සිස්ටම් එකේ ආ මොන මාසෙටද ගෙවන්නේ ආ මේ මාසෙට තීර රිවිෂන් දෙකම නේද කියලා සල්ලි ගත්ත 3000 දැම්ම අර ටික මේ අප්ඩේට් කරා එන්ටර් කරා අන්න process එක රන් වුණා රන් වෙලා අන්න print out එක ආවා අන්න සම්පූර්ණ වැඩක් සම්පූර්ණ සිද්ධියක් වුණා මොකද්ද උනේ බාහිර භූතාර්ථයක් ආවා එක්ස්ටර්නල් එන්ටිටි එක ආවා පේමන්ට් එකක් කරා ඒකත් එක්ක සල්ලි කීයද කියලා 3000යි ඔයා විස්තර දුන්න මොනවද ඔයා දුන්න විස්තර ඔයාගේ සක්‍ය ID එකයි මුදලුයි තමයි විස්තරෙට නේ ඒක දැම්මට පස්සේ ඒක ප්‍රොසෙස් එක මොකද අර සිස්ටම් එකට අපි එන්ටර් කරලා ඒ සේරම දාලා එන්ටර් කරලා අප්ඩේට් කරා දැන් සේරම හරි කියලා මොකද කරන්නේ ඒක print out එකක් ආවා print out එක දැන් ඔයාට දෙනවා ආ මේක තියාගන්න අතනින් ටියුට් ටික ගන්න කියලා හරි ඔන්න සිස්ටම් එක එතකොට ඒකෙදි අපි මේ කිව්වේ right customer ගෙන් හරි ශිෂ්‍යයාගෙන් හරි කෙලින්ම payment එකක් ඇවිල්ලා ඒක store වෙන්න තහනම් store වෙන්න ඕන process එකක් හරහායි පුතේ හරිද එහෙනම් data store එක කෙලින්ම ඍජුවම store වෙන්නත් බෑ මේක වැරදි එහෙනම් මේ ක්‍රමෙත් වැරදි මේකත් වැරදි මේ incorrect ඒවා අනිත් එක කෙලින්ම අරකේ අනිත් පැත්ත data store එකකින් නේද external entity එකට data යන්නත් බෑ ඒත් යන්න ඕන process එකක් හරහා යම් කිසි process එකක් වෙලා තමයි process එකේ result එකක් විදිහට තමයි මේකට data යන්න අවශ්‍ය යන්න වෙන්නේ හරිද ඒක නිසා ඒකත් මතක තියාගන්න right මේක එතකොට බලා ගන්න හොඳට
right එහෙමනම් පොඩි දේවල් ටිකක් ගැන අපි ඉගෙන ගත්තා නේද අපි ඉගෙන ගත්තේ දත්ත ගැලීම් ආකෘතිකරණය ගැන ඒකෙදී දත්ත නේද පද්ධතියේ දත්ත සැකසීමේ ආකෘතිය නිර්මාණය සඳහා දත්ත ගැලීම් ආකෘතිකරණය භාවිත කරනවා කිව්වා නේද දත්ත ගැලීම් සටහන් සමූහයක් මේකෙදී ඇතුළත් වෙනවා කිව්වා ඒක අපි පුරුදු වෙන්නයි යන්නේ ඒ මගින් නේද පද්ධතිය පුරා දත්ත ගලා යන ආකාරයේ පද්ධතිය තුල දත්ත සැකසෙන ආකාරයේ දත්ත ගබඩා කර ඇති ස්ථාන පැහැදිලි කරනවා කියලා අපි කිව්වා right කිව්වා ඒකට බාහිර භූතාර්ථ නේද සංරචක විදිහට පළවෙනි එක ඉගෙන ගත්ත හොඳට මේක කියව ගන්න හරි අපි දිගටම මේ ටික කතා කරන නිසා නේද පොඩි මේ වීඩියෝ එකක් බලන මහන්සිත් ඇති දන්න කියන දෙන්නෙක්ගේ වීඩියෝ එකක් නේද එහෙනම් මේ ටික දැන් දැනගත්තා තාම අපි කතා කරේ පුතේ DFD වල භූතාර්ථ ගැන විතරයි බාහිර භූතාර්ථ ඒවා කොහෙදීද භාවිතා වෙන්නේ ඒවට උදාහරණ මොනවද ඒකට භාවිතා කරන සංකේතය මොකද්ද ඒක නැවත දෙතුන් සැරයක් පාවිච්චි කරනවා නම් ලියන්නේ මොන ආකාරයටද නේද? නිවර්දිව දක්වන ඒවා කීපයක් නේද? නිවර්දිව බාහිර භූතාර්ථ නිරූපණය කරන ආකාර කීපයක් සහ වැරදි සිදු කරන අවස්ථා කීපයක් මේ විදිහට දාන්න බෑ කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට තියෙන ක්‍රියාවලිය process right? process. එහෙනම් මේක චුට්ටක් අපි ජනාගී ප්‍රියාගී පොඩි වීඩියෝ එකක් තියෙනවා. एक बाला नहीं आप कथा कर बाला इलाट आप कथा कर मैं पेन और मगे उग्रत का सुना मटे पेन और लेटे ये तो कोई तो मटा पिसु तो एक अट पुना करना वाले ना पिसु तो पिसु पिसु तमाय उदय පාන්දර වැඩට යනවා හායි හවස ගෙදර එනවා මම්මා මම දැන් දවස් කීයක් තිස්සේද කියන්නේ මට මේ අසනීපයි පොඩක් යන ડોක්ටර් කෙනෙක් ගාවට කියන්නේ ගෙදර එන කලින් ඔෆිස් වල තැන් කීයක රින්ගනවද උදේට යන කකුල් දෙකෙන් හවස එන කකුල් හතරෙන් ඔය විස බීජ මුළු ඇඟේ මේවා තමයි මම මට මේ මම මේ ලෙඩ වෙන්නේ දැන් මං දවස් ගානක ඉඳන් මට ලබන සතිය වෙඩින් එකක් තියෙනවා සාරියක් ගන්න මේ මිනිහා ගෙදර නැහැනේ යන්න මම උදේ නැගිට වෙලේ ඉඳන් හවස වෙනකම් ගෙදර වැඩ ගෙදර අතු ගන්නවා ළමයි බලා ගන්නවා රෙදි හොදන්න ඕනේ බත් අම්ම තම මම ගෙදර ඉන්නවා මට පොඩක් අසනීපයක් වුණාම ડોක්ටර් කෙනෙක් ගාවට කියන්නේ මේ මනුස්සයට පයි මං දානවා සතියක ඉඳලා ඔය කලාගෙන දාන්න කොහොනේ තා පොඩෙන් අර කණුවේ හැප්පෙනවා මේ මන් දෙති මෙලෝ සිහියකින් නෙමෙයි ඉන්නේ ඔෆිස් එකේ නෝනලාගෙන තමයි සිහිය මෙතන මම ඉන්නවා මේ වාහනේ පරිස්සමින් දැන් යන්න ඕනේ මට බෙහෙත් ටික ගන්න යන්න ඕනේ කියන සිහිය නෙමෙයි ඉන්නේ මේ මිනිස්සයා කොහෙද ඉතින් අපේ අම්මලත් වෙන මිනිහෙක් හිටියම නෑ බන්දලා දුන්න මට තමසෙම මම කොච්චර බෑ කිව්වද ඒ දවස්වල අන්තිර බේබද්දෙකුට බන්දලා දුන්නේ මගේ තරුණ කාලේ මිනිහගේ උස විතරයි අරව තිනව මේව තිනව අරව තිනව කො මුකුත් නෑ අන්තිර පදින්නේ මගේ වාහනේ මේ මෙතනින් මෙතනින් හරවනවා මෙතනින් හරවනවා වෙන වෙන ලෝකවල සිහියක් නැහැ මේක පාර මේක කීපාරක් ආවද මතක නැද්ද ඉතින් ඔෆිස් එකේ නෝනලා ගැල තමයි ඔළුවේ තියෙන්නේ මාත් එක්ක යන කවුරු දැක්කද ඩොක්ටර් කාවට යන්නේ බෙහෙත් ටික ගන්න ඒවනේ මේ වෙන වෙන රෙද්දවල් තමයි ඔළුවේ තියෙන්නේ දසනීපේ ඩොක්ටර් කියන ඩොක්ටර් මේ මොනසෙ කිසිම පරිස්සමක් නැහැ හරිද වැඩි
විනාඩියකට අත දෙන්න ඉස්සෙ මං කියන්න සාස්ත්‍රය හරියට. Thank you sir. සකසාද මදල. පට සිරි ස නෝණ පොඩ්ඩක් සැර සීන් එකේ ඉන්න. සිරිස කිව්වට කමන්න නැද්ද මූනටම එකපාර සගේ නෝනා තව අවුරුද්දක් යන්න කලින් ආන්තරා වෙනවා ආන්තරා වෙන්නේ වසක් විසක් ඇවිල්ලා ඊට පස්සේ මං එල්ලුම් ගස් හරි හිරේ හරි නොගිහින් බේරනවාද කියලා කොහොම මං බලලා කියනවකො right emana baluwane share screen eke man optimize oh hari edawade e podi kotasa baluwe api ita passe yanawa thawa kotasakata right api katha karapu dewal walin podi prashnayak saakatcha karanna baluwa 2011 paper ekak මේක 2011 කියලා කියන්නේ අධ්‍යයන පොදු සාහිත්‍ය පත්‍ර උසස් පෙළ විභාගයේට තොරතුරු සහ සංවේදන තාක්ෂණයේ මුලින්ම හඳුන්වා දුන්න අවුරුද්ද තමයි 2011 කියලා කියන්නේ. එතකොට දැන් 2021 කියලා කියන්නේ නේද? අවුරුදු 10ක් තමයි papers අපිට තියෙන්නේ. ඒකේ මේ පළවෙනි paper එකේ නේද? B කොටසේ අපි යනවා සිලබස් එකේ අහපු ප්‍රශ්නෙට හතරවෙනි ප්‍රශ්න බලමු දිය ඇලි සංවර්ධන එහෙම නැත්නම් දිය ඇලි වෝටර්ෆෝල් මෘදුකාංග ක්‍රියාවලිය සහ සංවර්ධන ආකෘතිය අවස්ථා හඳුනාගෙන විස්තර කරන්න හරි ගන්න කොලයක් පෑනක් අක්ගාලා ලියමු ටියුට් එක බලලා හරි නොබල හරි ටක්ගාල ලියන්නයි ඕන ගන්න ටක්ගාල පෑන කොලයක් දාන්න ඩේට් එක දාලා ප්‍රශ්නේ දාන්න 2011 paper B question number 4 English medium අය පුතේ මට මේක දෙකම පෙන්වන්න අපහසු වෙන නිසා මම ඕනම් පෙන්වන්න
English medium අය තමන්ගේ පොතක් තියෙනවා දැන් තියෙන්න ඕන right paper book එක අරගෙන 2011 paper එකේ 4 වෙනි ප්‍රශ්න කරමු ටක් ගාලා බලන්න मैंने पूछे प्रश्न है सिंहले सा इंग्लिशियन देखा मैं मंदर मामे कट देखा सेकोला है ए लेवल पेपर रखे
හතර ඒ දියලි නැත්නම් වෝටර්ෆෝල් මුදුකාංග ක්‍රියාවලිය සංවර්ධන ආකෘතියේ අවස්ථා හඳුනාගෙන විස්තර කරන්න අවස්ථා හඳුනාගෙන විස්තර කරන්න කියලා තියෙනවා. එතකොට ඒකට ලකුණු දීලා තියෙන පුතේ ලකුණු දශම පහ බැගින් පොයින්ට් පහක් කියලා තිබ්බනම් 2.5 ලකුවට විස්තර කරන්න ඕනේ නෑ. දියලි සංවර්ධන ආකෘතියේදී වාට මතක ඇති මම මෙතන පෙන්වන්න මේ තියෙන්නේ නේද? සක්්‍යතා අධ්‍යයනයක් කරන්න ඕන. ගැටලු විශ්ලේෂණය කිරීමක් සිද්ධ කරන්න ඕන. පද්ධතිය සැලසුම් කිරීම, ගොඩනැගීම ටෙස්ට් කරලා ඩෙවලොප් කරලා නේද? ස්ථාපිත කරන්න. මේ ඩෙවලොප් නෑ ඩිප්ලොයිමන්ට් කියන්නේ ස්ථාපිත කරලා නේද? මේන්ටේන් කරන. ඔය හතින් කොටස් පොඩ සමහර වෙලාවට අඩු වෙන්න පුළුවන් සමහරට පරීක්ෂා කිරීම සහ ස්ථාපිත කිරීම සමහරව එකට ලියනවා ටෙස්ටිං ඇන්ඩ් ඩිප්ලොයිමන්ට් නේද? ඒ වගේ අවස්ථාවක් වුණොත් ලකුණු නේද? පහක් මේ පහක් කියලා කියන්නේ දශම පහේ ව පහක් රයිට්? පොයින්ට් පහකට ලකුණු දෙන්න කියලා තමයි ඒ අවුරුද්දේ තිබුණේ. එතකොට මේකේ විස්තර කරන්නත් ඕනද සර්? එහෙම ලොකුවට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ එයාලා. නමුත් පොඩි විස්තරයක් පේලියකින් විතර නේද? ෆීසිබිලිටි ස්ටඩි ගැන ඔයාලා දන්නවා. මොකද අංශ 4කින් ෆීසිබිලිටි ස්ටඩි එක කරනවා කියලා අපි ඉගෙන ගත්තා නේ. මොනවද? ආර්ථිකමය ශක්්‍යතාවය කියන බලන්න අනිත් ඒවා. තාක්ෂණික ශක්්‍යතාවය, ආයතනික ශක්්‍යතාවය නේද? මේ වගේ ශක්්‍යතා අධ්‍යයනයන් හතරක් කරනවා. එතකොට යෝජිත නව පද්ධතිය නේද ආයතනය තුල පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා ශක්්‍යතා විමර්ශනයක් සිදු කිරීම තමයි ඒකෙදි කරන්නේ. එතකොට දැනට පවතින ගැටලුව දීර්ඝ වශයෙන් ඇනලයිස් කරලා විශ්ලේෂණය කරලා බලන්න ඕන. ඊට පස්සේ පද්ධතියේ විවිධ දැන් අපි ඔය අද අඳින්න ගත්තේ ඩයග්‍රම්ස් නේද? DFT ඩයග්‍රම් ඒවා භාවිතා කරලා සිස්ටම් එක ඩිසයින් කරන්න ඕන. ඊට පස්සේ ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ. එතකොට කෝඩ් කරන්නේ ඒකෙදි. ඒ කියන්නේ කෝඩ් කරන්නේ කියලා කියන්නේ අපි සොෆ්ට්වෙයාර් එක ඩෙවලොප් කරන්නේ මේකෙදි ඉම්ප්ලිමන්ටේෂන් නේ. ඊළඟට ටෙස්ට් කරනවා. ඩෙවලොප් කරලා ටෙස්ට් කරනවා සිස්ටම් එක. පද්ධතිය අපි ඇත්තටම හොඳටම ටෙස්ට් කරන්න ඕන. ඒක කල්යද්දි මොනවා හරි ගැටලු වෙයිද කියලා බලන්න. රයිට්? ඊට පස්සේ තමයි ටෙස්ට් කරලා තමයි ඩිප්ලොයි කරන්නේ. ඒතකොට ඩිප්ලොයි කරන ආකාර හතරක් ගැන අපි කතා කරනවා. තාම මේ හරියට අපි ආවේ නැහැ. තාම මෙන්න මේ හරි අපි සිස්ටම් ඩිසයින් එකේ නේද? ගැටලු විශ්ලේෂණය කරලා ශක්්‍යතා අධ්‍යයනය ගැන කතා කරලා දැන් සිස්ටම් ඩිසයින් පැත්තේ ඉන්නේ. ඒක තමයි DFD එහෙම අපි අඳින්න පටන් ගත්තේ. නේද? ටෙස්ටිං ගැන අපිට කතා කරන්න තියෙනවා. ඩිප්ලොයිමන්ට් ගැන කතා කරන්න තියෙනවා. මේන්ටනස් ගැන අපි කතා කරන්න තියෙනවා ඉස්සරහට. ඉතින් ඕවා ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්නයි තියෙන ලකුණු 4යි ලකුණු 5ක් පහක් නේ 2.5. ඊට පස්සේ විස්තරේට 2.5යි ලකුණු 5යි තේරෙටම. පැහැදිලිද පුතාලා? මේකේ දියලිය මෘදුකාංග ක්‍රියාවලිය සංවර්ධන ආකෘතියේ අවස්ථා හඳුනාගෙන විස්තර කරන්න අවස්ථා පහක් කියලා තිබ්බනම් ලකුණු 2.5යි විස්තර කරලා තිබ්බනම් 2.5යි ලකුණු 5යි. පද්ධතියක කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා විස්තර කරන්නලු නේද? කාර්යබද්ධ කියලා කියන්නේ මොකද්ද? යම් කිසි පද්ධතියක් ස්ථාපනය කිරීමේ මූලික මුඛ්‍ය අරමුණු නේද තමයි කාර්යබද්ධ අවශ්‍යතා කියලා කියන්නේ. එනම් පද්ධතිය මගින් ඉටු විය යුතුම නේද කාර්යයන් තමයි කාර්යබද්ධ අවශ්‍යතා කියලා කියන්නේ. උදාහරණ ලෙස ATM නේද? මැෂින් එකක් සලකා බැලුවොත් එමගින් පාරිභෝගිකයෙකුට මුදල් ලබාගත හැකි විය යුතුම වීම. හැකි විය යුතුම අර IEEE ස්ටෑන්ඩඩ් එකට අනුව යුතු විය හැකි නේද?
විය යුතු වීම හැකි විය යුතු වීම එතකොට තව එකක් ගත්තොත් පාපැදියක් ගත්තොත් කාර්යබද්ධ අවශ්‍යතාවය මොකක්ද යම් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කළ හැකි විය යුතුම වීම මෝටර රථයක් ගත්තා කාර්යබද්ධ අවශ්‍යතාවය මොකක්ද මෝටර රථයේ කාර්යබද්ධ අවශ්‍යතාවය තමයි පුතේ යම් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට නේද ගමන් කළ හැකි විය යුතුම වීම අනේ යුතුම වීම කියන එක essential හරි එතකොට ඒ වගේ උදාහරණයක් දෙකක් ලියන්න කාර්යබද්ධ අවශ්‍යතාව ඊළඟට non functional requirement කාර්යබද්ධ නොවන අවශ්‍යතා විස්තර කරන්න කියලා තියෙනවා කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියලා කියන්නේ මොනවද යම් කිසි පද්ධතියක් ස්ථාපනය කිරීම තුලින් බලාපොරොත්තු වන මූලික කාර්ය නොව නේද මූලිකම කාර්ය නොව වෙන අතුරු නේද කාර්යයන් අපි හඳුන්වනවා හැඳින්වුවා කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයන් එතකොට මේක පද්ධතියෙහි කාර්යක්ෂමතාවය වැඩි කිරීමට නේද ඵලදායිතාවය වැඩි කිරීමට ගුණාත්මකභාවය වැඩි කිරීමට නේද user friendly භාවය වැඩි කිරීමට මේවා ප්‍රයෝගී වෙන්න පුළුවන් හරිද note එකේ තියෙනවා එතකොට ඒවා උදාහරණ උදාහරණ ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීම සැලකුව විට ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීම සැලකුව විට එහි නේද ඉතාමත් පරිශීලක හිතවත් හිතකාමි අතුරු මුහුණක් පැවතී කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයකි නේද එතකොට ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් එතකොට ATM machine එක ළඟ CCTV කැමරාවක් හයි කරලා තියෙන එක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක්. හයි කරලා තිබ්බොත් හොඳයි. නේද? කවුද එන්නේ? එතන කීයටද කෑෂ් ගත්තේ? නේද? ඒ විස්තර පොඩ්ඩක් බලාගන්න මොනිටර් කරගන්න. අදිසි in case of emergency then we can get an action. නේද? ඒක නිසා ඒවා වැදගත්. ඒවා ලියන්න ඕන. ජංගම දුරකථනයක කාර්යබද්ධ අවශ්‍යතා දෙකක් සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා තුනක් හඳුන්වන්න. ලිව්වේ මොනවද ජංගම දුරකථනයක? කාර්යබද්ධ අවශ්‍යතා දෙකක්. එකක් තමයි දුරකථන ඇමතුමක් ලබා ගැනීම. එහෙම නැත්නම් දුරකථන ඇමතුමක් ලබාගත හැකි විය යුතුම වීම. පිටතින් ලැබෙන දුරකථන ඇමතුමකට පිළිතුරු දිය හැකි විය යුතුම වීම ටෙලිෆෝන් කෝල් එකක් ගන්න පුළුවන් වෙන්න ඕන එන ෆෝන් කෝල් එකකට ආන්සර් කරන්න පුළුවන් වෙන්න ඕන අනිවාර්යයෙන් තව සාමාන්‍යයෙන් තව ෆෝන් එකක මූලිකවම තියෙන ඕන එකක් තමයි කෙටි පණිවිඩයක් යැවිය හැකි වීම නේද යැවිය හැකි විය යුතු වීම ජංගම දුරකථයක් නෙයක් නේ ඒක හින්දා ඒක ලියන්න පුළුවන් දෙවනි එක කෙටි පණිවිඩයක් ලැබිය හැකි විය යුතු වීම කෙටි පණිවිඩයක් ලැබිය විය හැකි විය යුතු වීම නේද මේක කෝල් ඉංග්‍රීසි මීඩියම් නා ඉට් ෂුඩ් මේක් අ කෝල් නේද ෂුඩ් මේක් අ කෝල් ෂුඩ් රිසීව් අ කෝල් ද මොබයිල් ෆෝන් ෂුඩ් රිසීව් අ කෝල් ද මොබයිල් ෆෝන් ෂුඩ් සෙන්ඩ් SMS ඊළඟ එක රිසීව් SMS ෂුඩ් කියන එක යවන්න යුතුවම වීම තමයි. ඔව්. යුතුවම වීම should be able to hurry should be නේ කියන එක තියෙන්න ඕන. දැන් අපි උදාහරණ ගත්තා ගිය සතිවල ඕන තරන්නේ. ෆෑන් එකක් නම් නේද? අපිට සිසිල වාතාශ්‍රය ලැබිය යුතුම විය යුතු නේ.
ඒක මොකද කාර්යබද්ධ අවශ්‍යතාව functional requirement එක non functional කියලා කියන්නේ remote control එකකින් පාලනය කළ යුතු හැකිවිය වීම නේද remote control එකකින් දුරස්ථ පාලකයකින් පාලනය කළ හැකිවීම අතිරේකයි නේ ඒක කාර්යක්ෂමතාවයට නේද ඵලදායිතාවයට user friendly භාවයට හොඳයි නමුත් ඒක තිබිය යුතුම එක නෙමෙයි තව උස ඇඩ්ජස්ටබල් කරන්න පුළුවන් නේ height එක ඇඩ්ජස්ටබල් කරන්න පුළුවන් වීම මොකද වැඩි හොඳයි දැන් මෙතන තියෙන ෆෑන් එක ඒක සමහරට වාට හිතන ටිකක් උඩට උස්සලා උඩින් වැදෙන්න තිබුණා නම් හොඳයි කියේ නේ ඒක height adjustable කියන feature එක නැත්තම් ඒත් ඉතින් ෆෑන් එකෙන් කරන්න ඕන දේ කරනවා අපි ගඩොල් භාග 3-4ක් හරි තියලා නේද උසට හදාගන්න නේද නැත්තම් පෙට්ටියක් පොත් ටිකක් හරි තියලා ඒක උඩින් තියලා හදාගන්න ඒ වගේ නමුත් අර adjustable stand එකක් තිබුණා නම් වැඩිය හොඳයි ඒක මොකද්ද ඒක කාර්යබද්ධ නෝන එතකොට මට කියන්න ජංගම දුරකථනයක කාර්යබද්ධ නොවන අවශ්‍යතා තුනක් මට ටයිප් කරලා එවන්න බලන්න පට්පට් ගාන ඔයාලා චැට් එකේ දාන්න නැත්නම් කිව්වත් කමන්නේ නේද ඔව් දීලිප එකක් දුන්නා ඒක වීඩියෝස් කැප්චර් කරන්න පුළුවන්ද ඔව් හයි ක්වොලිටි වීඩියෝස් කැප්චර් කරන්න පුළුවන් වීම අන්තර්ජාලයට යෑමට පුළුවන් වීම නේද ගේම්ස් ප්ලේ කිරීමට පුළුවන් වීම බැටරි ලයිෆ් එක දීර්ඝ බැටරි ලයිෆ් එකක් වීම කැල්කියුලේටර් එකක් තිබීම නේද ඔය ගොඩාක් තියෙනවා නන් ෆන්ක්ෂනල් රික්වයර්මන්ට්ස් කාර්යබද්ධ නොවන එහෙනම් ඒවා හරි එතකොට තියෙන පොත ඊළඟ එක ඒකක යුනිට් ටෙස්ටිං ඉන්ටග්‍රේටඩ් ටෙස්ටිං ඇක්සෙප්ටන් ටෙස්ටිං කියන පිරික්සුම් ටෙස්ටිං වල අරමුණු විස්තර කරා එක් එක් පිරිසුම් ක්‍රියාවලියෙහි වගකීම දරන අය කවුද? තාම මම ඒක කරේ නැහැ. ඒක කරන්න තියෙන්නේ මේ පාඩමේ 80%ක් විතර ගියාට පස්සේ තමයි ටෙස්ටිං කියන එකෙන් 80-90% විතර තමයි ටෙස්ටිං එන්නේ. ඒතර අපි ටෙස්ටිං වර්ග හතරක් උගන්වනවාට. යුනිට් ටෙස්ටිං, ඉන්ටග්‍රේටඩ් ටෙස්ටිං, සිස්ටම් ටෙස්ටිං සහ ඇක්සෙප්ටන්ස් ටෙස්ටිං. ඒවා දැන් කරේ නැති නිසා ඊළඟට කාල මංජුසා පරීක්ෂාව සහ ශ්වේත මංජුසා පරීක්ෂාව බ්ලැක් බොක්ස් ටෙස්ටිං සහ වයිට් බොක්ස් ටෙස්ටිං එක කරේ නැති නිසා මම මේ ප්‍රශ්න දෙක දැනට අතාරිනවා රයිට් අපි ඒ ඉස්සරහදි කතා කරමු එහෙනම් ඒ ටික අපි දැනගත්ත ඒ විදිහට right තව පොඩි ප්‍රශ්නයක් අපි කරනවා මෙන්න මේ පුතාලා ගත්තත් මේක ER diagram එකක් මේක database management system වලට අදාළ ප්‍රශ්නයක් DBMS ප්‍රශ්නයක් හරිද DBMS වලට අදාළ ප්‍රශ්නයක් කොහොම ඉන්න පොඩ්ඩක් බලන්න මේක පුතේ 2012 පේපර් එකේ ගන්න 2012 පේපර් එක 2012 අගෝස්තු ඒකේ යන්න පුතේ 4 වෙනි ප්‍රශ්නෙට දෙදස් දොළහ හතරවෙනි ප්‍රශ්න පහත දැක්වෙන ER සටහන සලකා බලන්න.
මෙන්න මේක හොඳට කියවන්න පුතේ. මේ ER diagram එක හොඳට කියවන්න මේ ප්‍රශ්න ටිකට අරකුන් මේ උත්තර දෙන්න කලින්. දිලීප ප්‍රශ්නයක් අහලා තිබ්බා ඒකට උත්තරේ ඔව්.
හරිද පුතාල එහෙමනම් හොඳට බලාගත්තා මෙතන දැන් ER diagram එක ගැන චුට්ටක් අපි බලමු කතා කරලා desk id එතකොට desk එක කියලා තියෙනවා නේද entity එකක් මේ desk එක has අයත් වෙනවා student එතකොට 1 to 1 relationship එකක් තියෙන පුතේ එක ශිෂ්‍යයෙකුට එක desk එකක් හිමි වෙනවා ඒ හැම desk එකකටම desk එකක් තවත් desk එකකින් වෙන් කරගන්න desk එකට id එකක් තියෙනවා 7f නේද 1 7f2 7f3 මොකක් හරි ඒ වගේ desk id එකක් ඇත ඊළඟට student සහ class එක අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද class එකක class has student one class has number of students එතකොට 1 to many relationship එකක් වට දැක ගන්න පුළුවන් මෙතන නේද 1 to many relationship එකක් දැක ගන්න පුළුවන් එතකොට class එකට තියෙනවා class id එකක් 7f ද නේද 8b ද 9c ද ඒ වගේ class එක id එකක් තියෙනවා class එකක් තවත් class එකකින් uniquely identify කර ගන්න right ඊට පස්සේ ස්ටුඩන්ට් සම්බන්ධව ගොඩක් නේද දේවල් තියෙන සම්බන්ධ වෙන ස්ටුඩන්ට් හරහා මෙතන ගත්තොත් ස්ටුඩන්ට් හවුස් එකක් තියෙනවා නේ එතකොට හවුස් එකේ one house has n කියලා කියන්නේ number of students එක ගෙදරින් දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්න පුළුවන් ශිෂ්‍ය ශිෂ්‍යාව එන්න පුළුවන් ඉස්කෝලේට හවුස් එකකට තියෙනවා හවුස් එකේ නේම් කියලා තියෙනවා නේද සිරි මැදුර හරි නේද ලක් ජය හරි මොකක් හරි ගෙදර නමක් තියෙනවනේ ඒකේ හවුස් ID එකකුත් තියෙනවා මොකක් හරි වෙන් කරලා ඩෙන්ටිෆයි කරගන්න එතකොට ඊළඟට තියෙනවා සබ්ජෙක්ට් සහ ස්ටුඩන්ට් අතර රිලේෂන්ෂිප් එක ඒ කියන්නේ ස්ටුඩන්ට් එක්කෙනෙකුට සබ්ජෙක්ට් කීපයක් හදාරන්න පුළුවන් ඒ වගේම සබ්ජෙක්ට් එකකට එකක් හදාරන ස්ටුඩන්ට්ස්ලා කීපයක් ඉන්න පුළුවන් many to many රිලේෂන්ෂිප් එකක් තියෙනවා එතකොට the student obtains mark for subject නේද student කෙනෙක් subject වලට නේද ලකුණු ලබා ගන්න ආකාරය අනුව තමයි මේ සම්බන්ධතාවය build up වෙන්නේ student attributes කීපයක් දීලා තියෙනවා නමයි NIC එකයි student ID එකෙන් මේ student තව student කෙනෙක්ගෙන් uniquely identify කර ගන්නවා ඊළඟට subject එකකට ගත්තොත් සබ්ජෙක්ට් එකකට ටයිටල් එකක් තියෙනවා බිස්නස් ඉකනොමික්ස් ICT වගේ නේද සබ්ජෙක්ට් ID එකක් තියෙනවා දැන් A level වල නම් ইনফরমේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් සබ්ජෙක්ට් එකේ සබ්ජෙක්ට් ID එක මොකද්ද පුතාල ICT වල සබ්ජෙක්ට් ID එක මොකද්ද සබ්ජෙක්ට් ID එක දන්නේ නැතුව ඉගෙන ගන්න සබ්ජෙක්ට් ID එක මොකද්ද? සබ්ජෙක්ට් නම්බර් එක මොකද්ද ICT වල? 20 තමයි. ICT වල නේද? රිසල්ට් එනකොට වාට රිසල්ට් එන්නේ අංක 20ට ඒකක් කියලා. සබ්ජෙක්ට් ID එක අංක 20. නමක් වැටෙනවා ইনফরমේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි කියලා. නමුත් මේ අංක 20 කියන එක මතක තියාගන්න ඔයාගේ සබ්ජෙක්ට් ID එක. පේපර් වල උඩින් තියෙනවා පේපර් එක කරන්න එපා ඒකටනේ. මෙතන ලොකුවට දාලා තියෙන පේනවත් දන්නේ මෙන්න මේ 20S2 කියලා තියෙන්නේ 20 කියන්නේ සබ්ජෙක්ට් ID එක සබ්ජෙක්ට් නම්බර් එක නිව් සිලබස් කියලා සිංහලෙන්ම ගහලා තියෙනවා නේ ඉංග්‍රීසියෙන් නව නිර්දේශය කියලා ගහලා තියෙනවා මේ S කියලා කියන්නේ සිංහල මීඩියම් නේ 2 කියලා කියන්නේ දෙවනි පත්‍රය රයිට් එතකොට සබ්ජෙක්ට් එකේ නම්බර් එක 20 relationship 1 2 3 4ක් තියෙන relationship 4ක් තියෙන attributes 1 2 3 4 5 6
හතයි අටයි නමයක් මේ ටිකේම තියෙනවා ප්‍රයිමරි කී එකයි දෙකයි තුනයි හතරයි පහක් තියෙනවා නේද ප්‍රයිමරි කී පහක් තියෙනවා රයිට් එතකොට මේ විදිහට අපි හඳුනගත්ත දැන් දීර්ඝ වශයෙන් ඊළඟට තමයි ප්‍රශ්න තියෙන්නේ ඊළඟට තමයි ප්‍රශ්න තියෙන්නේ ශිෂ්‍යයෙකු විසින් විෂයකට ලබාගත් ලකුණු නිරූපණය කිරීමට උපලක්ෂණයක් ඇට්‍රිබියුට් එකතු කිරීම සඳහා ඉහත ඊයක් සටන්හි වඩා අදාළ භූතාර්ථය හෝ සම්බන්ධතාවය දක්වන්න ශිෂ්‍යයෙකු විසින් විෂයකට ලබාගත් ලකුණු විෂයකට ලබාගත්තු ලකුණු උත්තර දාන්න බලන්න ශිෂ්‍යෙක් ලබා ගන්නවා ලකුණු 79ක් විෂයකට අන්න ඒ නේද ඇට්‍රිබියුට් එක ලකුණු මාක්ස් මාක්ස් කියලා මම දානවා මොකද්ද ඇට්‍රිබියුට් එක ඒ මාක්ස් කියන ඇට්‍රිබියුට් එක දාන්න සුදුසුම තැන उत्तर संधान करते मार्क्स एट्रिब्यूट मुखेट स्टूडेंट सब्जेक्ट हाउस डेस्क क्लास मुखेट හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන පුතේ හොඳ දෙයක් තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ මන්ද සමහරු ලීව් වෙලා තියෙනවා නේද විවිධ හේතු තියෙන පුළුවන් ලීව් වෙන්න ප්‍රශ්නයක් නැහැ අපි කතා කරනවා ආ මේ ইনফরমේෂන් සිස්ටම්ස් නෙවෙයිනේ කතා කරන්න කියලා සමහරු ලීව් වෙන්න පුළුවන් මේ පාස් පේපර් ප්‍රශ්නයක් කියලා හැබැයි මේක දීලා යාට ලකුණු නේද මාක් කරන්න කිව්වොත් අමාරු වෙනවා कौर उत्तर अद्यान पे मेकन शिष्य कुसीन विषय लाभगत लखन निरूपणे किरीमट उपलक्षण करण शिष्य कुसीन विषय लाभगत लखन शिष्य कुसीन विषय लाभगत लखन නිරූපණය කිරීමට උපලක්ෂණයක් එකතු කිරීම සඳහා ඉහත ER සටහනෙහි වඩාත් අදාළ භූතාර්ථය හෝ සම්බන්ධතාවය දක්වන්න. භූතාර්ථය හෝ සම්බන්ධතාවය දක්වන්න. හතර දෙනයි නැ තුන් දෙනයි තාම උත්තරේ වල තියෙන්නේ. හතර දෙනයි. හතර දෙනෙක් කියවලා තියෙනවා. මේක ඇඳලා පෙන්වන්න වටින එක නේද හරි ගිත්මා උත්තරේ හරි හරි ලියු වෙන පුතේ මේ ස්කෝලේ ක්ලාස් එකක් තියෙනවනම් इस्कोले क्लास लीवेद स्वामी यूट्यूब बला तिरीकोट इस्कोले मूलतेन दील मेमदाम अभी इस्कोले मूलतेन दिए युतम एक मतगतियाइट
හරි දැන් අපි පොඩ්ඩක් මේක සාකච්ඡා කරමු සාකච්ඡා කරමු එහෙනම් මෙන්න මෙහෙම මේකෙදි දීලා තියෙන්නේ ගොඩක් අය උත්තරේ බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරයි කියලා මම වැඩි විස්තර යන්නේ නැහැ වැඩි එහෙම හේ යන්නේ නැහැ මම ගන්නේ ස්ටුඩන්ට්ස් සහ දැන් මාක්ස් නේ දාන්න තියෙන ප්‍රතිශතය ශිෂ්‍යයෙකුටින් විෂයකට ලබාගත් ලකුණු නිරූපණය කරන්න නේ යන්නේ ශිෂ්‍යෙක් විසින් විෂයකට ලබාගත්තු ලකුණු දාන්නේ නැහැ ඩෙස්ක් එකේ නේ ඩෙස්ක් එක වැඩන්නේ නැහැ අපිට හවුස් එකට ලකුණු දාන්නේ නැහැ ගෙදරට ලකුණු දාන්නේ නැහැ එතකොට ක්ලාස් එකට ලකුණු දාන්නේ නැහැ ඒ ක්ලාස් එකට ලකුණු දාන්නේ නැත්තේ මේ ක්ලාස් එකට ලකුණු 50යි මේ ක්ලාස් එකට ලකුණු 60යි එහෙම දාන්න බෑ අහලා තියෙන ශිෂ්‍යයෙකු විසින් විෂයකට ලබා ගන්න ලකුණු ශිෂ්‍යයෙකු විසින් ලබා ගන්න පුළුවන් ලකුණු විෂයකට ලබා ගන්න පුළුවන් ලකුණු විෂයකට එක ශිෂ්‍යයෙක් එක ලකුණක් තවත් විෂයකට තව ශිෂ්‍යයෙක් තවත් ලකුණක් ටිකක් සංකීර්ණයි එතකොට මම මේක විතරක් අඳින්නම් ස්ටුඩන්ට් स्टूडेंट इन अनेक तरह सब्जेक्ट मैं अतर में तो तीन ऑब्टेन मार्क्स को ऑब्टेन मार्क्स को स्टूडेंट ऑब्टेन मार्क्स को और सब्जेक्ट Student obtain marks for a subject. මේ දෙක අතර තියෙන පුතේ MN කියලා දාලා තියෙනවා. මම එදා paper class එකේ නෙවෙයි revision class එකේදී කිව්වා මේක. වැඩි ඈත නෙවෙයි ගිය සති revision class එක. ගිය සති කියන්නේ මේ සති නේ. revision class එකට සම්බන්ධ වෙන්නම කියලා කිව්වා කාටවත්. අනිත් එක මේ ලබන මාසේ මම කිව්වා නේ. रिविशन थीयरी का दिखटम अनिवार्य कौर संबंध देखेम ट्यूट अरगन आवम अभी तुरतुसा सन्वेदन साक्षण अनागत दिशा तीन धातुंगी पाठ्यक साकर्चाक धातुंगी ट्यूट साकर्चाक रिविशन प्लास्टिक रिविशन एक साकर्चा अनिवार्य अंगारवाद उदेट क्लास संबंध में चुराध मे क्लास संबंध में पेपर क्लास संबंध कोई मुनकाउर कोहम की हुआ विभाग तीन दस लक्षण पेपर दिन आई दुबई करपे उंट करगा कोरोना कोरोना की निकटे उठ नीक मतगती आगे वेडकर अभी सतोष अभी निकंगीतलनेमदा वेडकर हेमदा वेडकर මාත්‍යක වැඩ කරන දරුවෝ සෙට් එකම වැඩ කරනවා සමහර පොඩ්ඩක් එහෙම මෙහෙ කට්ටි පනිනවා මම ඒවා નોට් කරලා තියෙනවා ඒවාට ප්‍රතිඵල හම්බ වෙන්නේ දැම්ම නෙවෙයි විභාග ප්‍රතිඵල එනකොට තමයි හිමින් ඒවට ප්‍රතිඵල හම්බ වෙන්නේ අන්න ඒක මතක තියාගන්න right ක්ලාස් එක යන වෙලාවෙදී වෙන වීඩියෝ එකක් බලනවනම් වෙන ගේම් එකක් තව ඩිවයිස් එකක ගහනවනම් නේද ආ එතකොට ටීවී එක බල බලමද මගේ ක්ලාස් එකේ ඉන්නේ නේද මම කියන්නේ මගේ ක්ලාස් එකේ නේ වෙන ක්ලාස් වල මම දැකලා තියෙන ඔන්ලයින් ළමයි යන විදිහනේ ඒක නිසා පස්සේ YouTube එකෙන් බලනවා කියලා කරනවාද ඒව කරනකොට ඒවට රිසල්ට් එන්නේ පස්සේ දැන් බලන්න ස්ටුඩන්ට්ස් සහ සබ්ජෙක්ට් අතර තියෙන මෙනි ටු මෙනි සම්බන්ධතාවයක් නිසා තමයි M සහ N කියලා දාලා තියෙන්නේ එහෙනම් මේ දෙක අතර many to many සම්බන්ධතාවයක් කියලා කියන්නේ one student can obtain marks for number of students subjects නේද කමල්ට පුළුවන් සිංහල ඉංග්‍රීසි තමිල් නේද ඒ වගේ සබ්ජෙක්ට් කීපයකට ලකුණු ගන්න සබ්ජෙක්ට් එකක් වන සිංහල වලට පුළුවන්
කමල්ට ලකුණු දෙන්න, නිමල්ට ලකුණු දෙන්න, සුනිමල්ට ලකුණු දෙන්න, අමල්ට ලකුණු දෙන්න නේද? හිමි වෙන්න පුළුවන් සිංහල සබ්ජෙක්ට් එක. කමල්ට ලකුණු නේද? ප්‍රශ්න පත්‍ර කිහිපයකට සබ්ජෙක්ට් කිහිපයකට ලකුණු හිමි වෙනවා වගේම එක සබ්ජෙක්ට් එකකට ගත්තොත් නේද? ඒ සබ්ජෙක්ට් එකට මෙයාට 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 ලකුණු හම්බ වෙන්න පුළුවන්. ඒ කියන්නේ many to many. Many to many නම් පුතේ අපි කිව්වා ඉගෙනගෙන තියෙනවා relational schema එකේදී නේද? අපි මේක ටේබල් වලට කන්වර්ට් කරන්න ගියාට පස්සේ student table එකයි කීයක් වෙනවද පුතේ table? කියන්න කියන්න. टेबल की या क्या नाम है? मैं वाकी many to many. ओ many to many निशा टेबल की या क्या नाम है? Right. විනුක හරි උත්තරේ තුනයි right තුනක් කියනවා එකක් තමයි ස්ටුඩන්ට් අනිත් එක තමයි මේක ස්ටුඩන්ට් සබ්ජෙක්ට් හරි ඔප්ටේන් මාක්ස් ෆෝර් ස්ටුඩන්ට් සබ්ජෙක්ට් එහෙම නැත්නම් ඔප්ටේන් මාක්ස් इलाके सब्जेक्ट टेबल तूना तो स्टूडेंट लागे विस्तर में के ना नहीं सब्जेक्ट वाले विस्तर में के ना में के तो ना में देखे में प्राइमरी की एक ने स्टूडेंट आईडी एक आय सब्जेक्ट एक आय सब्जेक्ट एक आय इधर स्टूडेंट आईडी का सामान සමන්ත ඉංග්‍රීසි වලට ලකුණු 70යි. කමල්ට සිංහල වලට ලකුණු 82යි. අන්න ඒ විදිහට. නේ. සමන්ත සිංහල වලටත් ලකුණු වෙන්න පුළුවන්. කමල්ට සිංහල වලටත් ලකුණු වෙන්න පුළුවන්. එතකොට මාක් කියන එක දාන්න වෙන්නේ මාක්. මාක් කියන එක දාන්න වෙන්නේ පුතේ obtain marks for කියන එකට තමයි මේ mark obtain marks for කියන එකට දාන්න වෙන්නේ mark පැහැදිලිද ස්ටුඩන්ට් marks දැම්මොත් මොකද්ද වෙන ප්‍රශ්නේ ස්ටුඩන්ට් සමාන මේ දින සමාන ස්ටුඩන්ට් සමාන 78යි මේ සිංහලද ඉංග්‍රීසි marksද තමිල් වලටද ICT වලද කියලා හොයාගන්න බෑ. පැහැදිලිද? සමන්ට මාක්ස් දාන්න, කමල්ට මාක්ස් දානවා 82ක්. ප්‍රශ්න මේවා. මේ මොන සබ්ජෙක්ට් එකටද? සබ්ජෙක්ට් එකට මාක්ස් දාන්න. සබ්ජෙක්ට් එකට. සබ්ජෙක්ට් එකට මාක්ස් කියලා දානවා කිව්වොත් සිංහල. සිංහල වලට අපි ඉතරෙන් දාන 79යි. සිංහලට 79 කාටද? සමන්ටද, කමල්ටද, විමල්ටද, කොස්තටද, කුරේටද? නැත්නම් හිච්චිහාමිනේටද? දන්නේ නේ. සබ්ජෙක්ට් එකට මාක්ස් දැම්මොත් මේ මෙතන many to many සම්බන්ධතාවයක් තියෙන නිසා මේ ප්‍රශ්න. නිකම්ම වා ටේබල් එකක් අහගෙනයි. මේකට ලකුණු දැම්මොත් ඔන්න මාක්ස් ටේබල් කියලා දාලා स्टूडेंट आईडी के द्वारा सिंगल इंग्लिश तमिल एमएम दागिन के प्रश्न है ना मेथड से नहीं कॉम्प्लेक्स सिचुएशन निकाल स्टूडेंट ऑब्टेन मार्क्स फॉर सब्जेक्ट शिष्य इनना विषय තියෙනවා විෂයකට ලකුණු ගන්නවා ශිෂ්‍ය ශිෂ්‍ය ලකුණු ලබා ගන්නවා විෂයකට මේ ශිෂ්‍යයාට නේද ස්ටුඩන්ට් කියලා ගත්තොත් සමන්ට 78යි මොන වටද අපි දන්නේ මේ පැත්තෙන් ගත්තොත් සබ්ජෙක්ට් එකට
සිංහල වලට 79 කාටද කියලා දන්නේ නැහැ. මේක ගත්තොත් මේ බලන්න සිංහල ස්ටුඩන්ට් ID එක තියෙනවා සමාන. මේ පැත්තේ සබ්ජෙක්ට් ID එක තියෙනවා සිංහල. සමාන්ට සිංහල වලට 70. කමල්ට ඉංග්‍රීසි වලට 82. පැතුම්ට ICT වලට 95. නේද? එහෙම ගන්න පුළුවන්. ඒක තමයි මෙන්න මේක. ඒ මොකද්ද ඔප්ටේන් මාක්ස් කෝ කියන ටේබල් එක. එතකොට මං කලිනුත් කියලා තියෙනවා ගිය සතියේද කොහෙදත් කිව්වා රිවිෂන් එකේ. මේක එකක්, මේක අනිත් එන්ටිටි එක, මේක අනිත් එන්ටිටි එක. එන්ටිටි තුනක් විදියට මෙතන ගන්නවා. මේ රිලේෂන්ෂිප් එක ගන්නවා ටේබල් එකක් විදියට. ඇත්තට මේක එන්ටිටි එකක් නෙවෙයි රිලේෂන්ෂිප් එකක්. නමුත් when you convert this into tables නේද මේවා ටේබල් වලට convert කරනකොට මේක ටේබල් එකක් මේක තව ටේබල් එකක් මේක තව ටේබල් එකක් menu to menu අවස්ථාවේදී විශේෂයෙන් එතකොට මේකට තමයි marks ගැලපෙන්නේම අහලා තියෙන්නේ කොහොමද සිංහලෙන් ප්‍රශ්නේ අහලා තියෙන්නේ ශිෂ්‍යයෙකු විසින් විෂයයකට ලබාගත් ලකුණු ශිෂ්‍යයෙකු විසින් විෂයයකට ලබාගත් ලකුණු නිරූපණය කිරීමට උපලක්ෂණයක් ඇට්‍රිබියුට් එකක් එකතු කිරීම සඳහා ඉහත ER සටහනෙහි වඩාත් අදාළ භූතාර්ථය හෝ සම්බන්ධතාවය දක්වන්න. අදාළ වඩාත් අදාළ භූතාර්ථය හෝ සම්බන්ධතාවය දක්වන්න. වැඩියම ගැලපෙන්නේ සම්බන්ධතාවයට මා. පැහැදිලිද? හරිද? දිලීප පැහැදිලිද පුතේ? හරි සර් හරි. අමන්දා පුතේ පැහැදිලිද? හරි සර්. විනුක පැහැදිලිනේ කට්ටියගෙම නම. හරි සර්. ඒක පොඩ්ඩක් බලාගන්න මේ වගේ ඒවා පොඩ්ඩක් නිකන් හොඳට බලන්න ඕනේ. මේවා කරලම තමයි ඉතින් හරියන්න ඕනේ. රිවිෂන් එකේදීත් අපි කරනවා මේවා. මම මේ දැන් දැක්ක නිසා පොඩි මේ වගේ එකක් ගත්තා. හරි. ඉහත ER සටහනෙහි ඇති සම්බන්ධතා ඒක 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 බහු 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 ලෙස වර්ගීකරණය කරන්න. ඒක නෑ ඉතින් පුළුවන් නේ. ඒක ඒක තමයි ඩෙස්ක් එකයි. ඔයා ලිව්වා මාතෘකාවක් ඒක ඒක කියලා නේ. 1 to 1. එතකොට one to one එකට උදාහරණ ලියන්න. Desk එක and student. One to many, class and student. තව one to many එක house and student. ඊට පස්සේ many to many එක student and subject. ඒක ලේසි ඉතින් නේ. හරි මේකත් හරි මේකත් හරි. ඊයේ ER සටහන සම්බන්ධතා දත්ත සමුදායට හැරවෙලා ලැබෙන වගු සහ ඒවා උපලක්ෂණ ලියා දක්වන්න. හරි ලේසි. දැන් දන්නවනේ වගු ටිකනේ. මොනවද වගු? වගු තමයි එකක්. එකක් තමයි desk. desk එකේ desk ID කියලා දැම්ම. desk එකේ desk ID. මම මේකම මේක හරි ලේසියිනේ. ඒක නිසා මම මේකම පෙන්වන්නම් ඔයාලට. marking scheme එක. desk එකට desk ID එක. house එකට house ID එකයි name එකයි. මේකට හරි මේක හරි. ඊළඟට class එකට class ID. student ID, class ID, desk ID, house ID, nick number. මගියම එච්චරම ඔකටද යාට. student ID එක තිබුණම මදිද නේද? ඇයි class එක හඳුනගන්නේ පුතේ? student සම්බන්ධ වෙනවනේ ගොඩක් ඒවා. student සම්බන්ධ වෙනවා student ගේ nick number එක. student ID එක, name එක. ඒතර මෙයත් එක්ක class එකත් එක්ක සම්බන්ධ කරනකොට class ID එක තියෙන්න ඕන. ඒක මොකද පුතේ? foreign key එකක්. class ID එක තියෙන්නේ මෙයයි සම්බන්ධ කරලා. class ID එක තියෙන්න ඕන මේ දෙන්න සම්බන්ධක. ඊට පස්සේ house එකයි student. house ID එක තියෙන්න ඕන මේ student house එකත් එක්ක සම්බන්ධ කරලා. නැත්නම්
හවුස් ID එකයි මේ හවුස් එකයි ස්ටුඩන්ට් වයි මොකෙන්ද සම්බන්ධ කරන්නේ? ඒක පැහැදිලිද පුතේ? One to many. Desk ID එකක් තියෙන්න ඕන මෙයාව නේද? මොන desk එකේද ඉන්නේ කියලා හඳුනගන්න. Desk ID. Subject ID එකක් නේද? තියෙන්න ඕන නැහැ මෙතන many to many නේ තියෙන්නේ. එතකොට මොකක්ද? මෙතන many to many තියෙන හින්දා මේකේ ගැටලුවක් නැහැ මෙතන 1 මේ පැත්තට එනවනේ. එතකොට මේ විදිහට ගන්න ඕන මෙන්න මේ ටික තියෙනවා ස්ටුඩන්ට් ස්ටුඩන්ට් ID එක ප්‍රයිමරි කී එක ක්ලාස් ID එක ෆොරින් කී එකක් වෙනවා ඩෙස්ක් ID එකත් ෆොරින් කී එකක් වෙනවා හවුස් ID එකත් ෆොරින් කී එකක් වෙනවා නික් නම් එකයි නේම් එකයි තියෙනවා सब्जेक्ट एक सब्जेक्ट आईडी एक आई टाइटल लेगा मार्क्स वाले तो अन्न मैं तुम देना मैं नॉन आप यंदे आते हैं मार्क्स वाले तो काउंट स्टूडेंट मैं मार्क्स गाने स्टूडेंट आईडी एक आई सब्जेक्ट आईडी एक आई नहीं सब्जेक्ट आईडी एक आई मुखाद्दे सब्जेक्ट एक मोना स्टूडेंट मोना सब्जेक्ट एक टेक गत्तु मार्क्स गाने कमल විද්‍යාවට 75යි සමන් ICT වලට 88යි ධම්මි බුද්ධාගමට 99යි අන්න ඒ වගේ එන්නේ මේක පැහැදිලිද පුතාලා මෙන්න මේක විතරයි ඔයාලට පොඩි ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා මේක පැහැදිලිද ස්ටුඩන්ට් එන්නේ කොහොමද මේක මේ කවුද අප්පා මෙච්චර මේ කුරුතු ගාලා තියෙන්නේ නේද මකමු මකමු කිසි දෙයක් බලා ගන්න බැරි විදියට නේ කවුරු කූටු ගානවද අන්ද මේවා නේද රයිට් ඔන්න මම ඒක ඉරේස් කරා දැන් අපි බලමු මෙන්න මේ අය මේ කට්ටිය අතර තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙයාලා නම් හරි ලේසි ඩෙස්ක් එකට ඩෙස්ක් ID එතකොට ස්ටුඩන්ට් මොන ඩෙස්ක් එකද තියෙන්නේ කියලා ස්ටුඩන්ට් ගේ ටේබල් එකේ එන්න ඕනනේ ID එක. එයා මොන 55 වෙනි ඩෙස්ක් එකේ ක්ලාස් එක 7F එකේ නේද? හවුස් එක හවුස් කියලා කියන්නේ මේ හවුස් කියලා කියන්නේ පුතේ ගෙදර හවුස් එක නේ මම මේ වැරදියට ටේස්ට් කරලා කියලා තියෙනවා. හවුස් කියන්නේ මොකද්ද පුතේ? ඉස්කෝලේ හවුස් මීට් වල හවුස් එක අපේ ඉස්කෝලේ නම් තිබ්බේ සීල සමාධි ප්‍රඥා වීරය කියලා නේද? පාලගේ ඉස්කෝලවල ඇති ගජබා සිංහ නේද? මහසෙන් මේ වගේ ඒවත් ඇති සමහර අයගේ වෙනස් වෙනස් ඒ වගේ තියෙනවා. හවුස් එක. ගර්ල්ස් ලගේ ස්කූල් වල තියෙනවා මේ නේද? ලෝටස් නේද? නම් වලින් තියෙන මේ මොනවාද? මල් වල නම් මෙහෙම තියෙන. සමහර තියෙන විහාර මහා දේවි නේ අනුලා අනුලා දේවි ඒ වගේ එක එක නම් දාලා තියෙන. හංස කියලා තියෙනවා නේද එක එක අන්න ඒ වගේ හවුස් එක හවුස් ID එකයි නේම් එකයි as student. එන ස්ටුඩන්ට් මොන හවුස් එකේද කියලා හඳුනා ගන්න නම් නේද ස්ටුඩන්ට් තියෙන්න ඕන ඒ වගේ දේවල් ටික. මෙන්න මේ student table many student id ඔයාගේ id එක දාන්න student 21 c 52 72 1 කවුද දන්න මේ එතකොට එයාට දානවා මොනවද house id එක යා සීල සමාධි අවින සමාධි කියන්නේ එතකොට තව මොනවද තිබුණේ ක්ලාස්
class class id එක 7 නේද desk id එක ඒ student ගේ අවේදම 7 55 7 F එකේ 50 නෑ 40 ගන්න ළමයි ඉන්නේ නේ 7 23 කියලා දාන්න desk id එක තමයි nick number එක name එක हाउस टेबल लिंक නැත්තම් කොහෙටද ලින්ක් කරන්නේ නේ Microsoft Access එහෙම කරලා තියන අයට ඇත්තටම හොඳයි Access එහෙම කරලා තියනවා නම් අර relationship හදන්න පුළුවන් right එහෙනම් ඒවට ලකුණු 1 1 1 1 6ක් හම්බ වෙලා තිබුණා ඊළඟට තියෙන්නේ මොනවද ප්‍රාථමිකය අතුර ලියන්න නේ ඉහත යෝජනා කරන ලද ඕනෑම වකවාක් සඳහා ප්‍රාථමික අපෝ හරිම ලියන්න. මේක හරි. ඒකට ලියන්න පුළුවන් ප්‍රාථමික අතුරු. ඉහත සීහි යෝජනා කරන ලද වගුව භාවිත කරමින් සබ්ජෙක්ට් ID AL0011 විෂය සඳහා ස්ටුඩන්ට් ID SQL එකක් ලියන්න තියෙනවා. අපි ඒක රිවිෂන් එකේදී එකක් කරමු SQL ටිකක් කරලා. රයිට් මේව අහු වෙනවා රිවිෂන් එකේදී. रिविशन के दिए तो मे टीक मट मे विराम प्रमाण रईट अद उदय क्लास नमे हम नमे काल विरण कम दिखम गिया मंदोलातर चुट्ट कहगन इतकोट लवन सती मट अर ने रिलेशनशिप सॉरी मे मन डीएफटीटी का एंधगा एक अत्यक वेडतरा මේ සතියේ පුළුවන් දවසක ගිහිල්ලා ටියුට් එක අරගෙන එන්න ලබන මාසෙට අදාළ. එතකොට අපි ලබන මාසෙට අදාළව නේද ලබන සතියේ ඉඳලම වැඩ ටික කරගෙන යමු. කවුරුත්ම රිවිෂන් එකයි තියරි එකයි දෙකටම සම්බන්ධ වෙන්න ඒකේ ටියුට් දෙකම ගන්න නේද? ඒ ටික කරගන්න. එහෙනම් අපි සම්බන්ධ වෙමු ඊළඟ දවසේ රිවිෂන් ක්ලාස් එකෙන් අඟහරුවාද නේද? තියරි ක්ලාස් එකෙන් සෙනසුරාදා හම්බෙමු. ඔයාලා කාටත් සුබ දවසක් එනවා. आयुबुवन पुताल जय देवा आयुबुवन पुताल आयुबुवन से सुबह दोसा काटा परिश्रम टी इन्नो न कट्टी है